අද ඉවරයි යන්න මුසාවේ. හරි ඔන්න ඉතින් අද ඔයගොල්ලන්ට රංගල දෙන ඉන්ටර්වයුව එක ශ්‍රී ලංකාවේ ඉන්න ගේමර්ස්ලා ටිකක් චෙක් කරගෙන ඔයගොල්ලෝ හැමෝම දන්නවා ඉතින් මම කියන්න ඕනේ නැහැ. මේගොල්ලෝගේ ප්‍රශ්න ටිකක් අහන්න දිනවා. ඉතින් ඔයගොල්ලන්ට කලබ් වීඩියෝ එකට අරන් ආව අලුත්ම වීඩියෝ එක මම කලින් නම් සමන එක්කෙනෙක්ව තමයි ගොඩක් ඉන්ටර්වයුව කරේ. ඉතින් මෙතන ඉන්නවනේ හයක් ඉන්නවා. එනවා අපි වීඩියෝ එකට. හරි ඉතින් ඉස්සෙල්ලාම ප්‍රශ්නේ අපි ජොන්ටියේ ඉඳන් මේ පැත්තට යමු. හරි ඉරියට ගන්න පොඩ්ඩක්. YouTube පටන් ගත්තේ. YouTube පටන් ගත්තේ මේ ආදල් එක. ආදල් එක කියන්නේ මේ ගේම් ගහනවා නිකන් ඉන්න ගම. ගේම් ගහන ගමන් නිකන් එතන ඔන්න ඔය දාලා තියෙනවා කවදා හරි දවසක ලොකු නම් හරි බලන්න කියලා දාදෙන කියලා පටන් ගත්තා. මේක තමයි පටන් ගන්න එක. ඒකට අවුරුද්ද බැලුවොත් ඉස්සෙල්ලා අවුරුද්ද හැදුවෙම 2016 හැදුවේ. 2016 සැප්තැම්බර් 6 දක වෙලා සැප්තැම්බර් 6 දක. ඒ කියන්නේ නික ආදල් එකට ඇදුවේ. ඔව් ආදල් එකට. ඔව්. ඔය චබි මමත් එහෙමම තමයි. මොකද මේ මම ජොන්ටිත් එක්කම ඉස්සරහදී. ඒතර ජොන්ටි වීඩියෝ දාන කාලේ මම මමත් දාන්න ගත්තේ. මම දැම්මෙත් කවුරුවත් බැලුවේ නැතුණත් කමන්නේ මං හරි නාගි වෙලා බලන්න වයසර කියලා බලනවා කියන්නේ. ගන්න නාගි ඇත්තරම දුන්නා. ඔව් උපතරන්න නැහැ. මේ එහෙම හිතාගෙන දැන් මමත් වීඩියෝ දාන්න ගත්තා. එතකොට අවුරුද්ද පටන් ගත්තා ඒ කාලෙමයි. ඒත් ඒ කාලෙම ගෙනයි. ඒක ඔබ පටන් ගත්තා මම දැන් ලේ හැදුවේ කරත් අදලා ඒ කියන්නේ මගේ මුල් වීඩියෝ තිබ්බනේ ඒවා මේ කොපිරයිට් ඔක්කොම අය ආතල් එක ඒකල YouTube කතා දන්නේ නැහැ මොකද ඒ කියන්නේ මම බලන්න මම නිකන් දාපෝ තියෙන ඒකට කොපිරයිට් නේද ඔක්කොම අයින් කරලා channel එකක් හදනවා කියලා මේකට තමයි මගේ කතාව නම් වෙනස් line එක මුලින්ම ගේම් එක ආවා පත්ටි ඒකල්ලා ගහලා කට්ටිය කතා කරන්න ගත්තට පස්සේ line කිව්වා මොනික උඹත් හදපන් කියලා ඒකල් හැදුවා මන්න වැඩි කාලයක් නැහැ මං පටන් ගත්තේ කියවු. කොරමණියා මම බ්ලොග් සරින් පටන් ගත්තා. ඔව් බ්ලොග් සරින් පටන් ගත්තා. ඒ මුලින්ම බ්ලොග් හැදුවේ මොනවාරි මේ මගේම කියලා මෙමරිස් හදාගන්න. ඒකේ කවුරුනේ කට්ටියත් ඒක වියදල්ල තාම මට ඉංග්‍රීසි ඉම්ප්‍රූව් කරගන්න දැන් මුලින්ම ඉංග්‍රීසි වෙන්න කරේ. එහෙම ගල්ලා ඊට පස්සේ ගේමින් කන්ටෙන්ට් කරන්න ආසාවක් තිබ්බා. ඉතින් මුලින්ම පළවෙනි මාස දෙක තුනේදී මුලින්ම කරේ සොෆ්ට්වෙයාර් එක ඉගෙන ගත්තා. Adobe Premiere Pro. ඒතකොට ඒකෙන් තමයි බ්ලොග් සරින් තමයි ඒක ඉගෙන ගත්තේ. දැනගත්තේ 2013 වගේ මේ මිලියන ගණන් views තියෙනවා මගේ. ඒ කොහමද වා හිතන්නේ කොහමද මේ මේ වගේ වීඩියෝස් වලට ඉතර views ආවේ කියන්නේ ඒ කියන්නේ ඒ කාලේ 2008 කාලේ බ්ලොග් කියලා ගේම් ප්ලේ වීඩියෝස් තිබ්බේ නැහැ ඒ කාලේ. ඒ කියන්නේ ඒ කාලේ මම දැම්මේ කොහමරි මේ දාපු කාලේ මේ මිලියන ගණක් කරලා තිබ්බා. ඉතින් සිංගල ඒවා කරන්න පටන් ගත්තේ 2018 මුල. ඉතින් ඇයි එහෙම පටන් ගත්තේ ආදල් එකට? ඒ කියන්නේ කලින් මම ඉන්ටර්නැෂනල් ඒ කියන්නේ අර පිටරට views පැත්තෙන් කලේ කොහමරි මේ අර පොඩි YouTube එක අවුලක් ගියානේ. සල්ලි දිමුණයි ඒ සින්න කාට පස්සේ කියන්නේ ගොඩක් අර මගේ සිත් ඒවා මේ වුණා. ඒ කියන්නේ views ආවේ නැහැ අඩුණා. ඊට පස්සේ ලංකාවේ දෙයක් කරන්න කියලා හිතුවා. ඒ කියන්නේ ලංකාවේ දැන් gaming එකත් මයිය ප්‍රෝ විතරයි ඒ කාලේ ඉඳන් හරියට කළේ මේ gaming එකත්. ඉතින් ඒ වැත්තට තෙන් දෙතුවා. ඒතර තමයි සිංහල ඒවා ගන්න පස්සේ 2013 මුල හරි උතරයි. ඒක අයියා ඒ කාලේ වෙලාව ගියා කිව්වනේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න. කැෆේ එකක කියන්නේ ඊට පස්සේ මේ මේකල පටන් ගත්තේ දිලීපයි මායි මේ දිලීපයි ජයවර්ධනයි මායි තමයි මම මේ පටන් ගත්තේ මේ අපි කෝල් කරලා කෙනෙක් පඬිතර කතා කරනවා මේ කියන මොන හරිද ආටන් ගන ආරමය ඊට පස්සේ ඉතින් මේක වීඩියෝ එකකින් බලාමු නිකන් අර ඒ කාලේ නිකන් අර ජීබීසී එකේ තියෙන මේක හිටියේ නිකන් අපි වෙනස් කරන්න ඕනේ මිනිස්සුන් ගොළු අල්ලේ වීඩියෝ මේ ඉස්සර ජීබීසී එකේ හිටියේ මාත් එමයයි දැන් නෑ දැන් කිසිම වක්ස කරන්නේ ඊට පස්සේ වුණ දුන ඊට පස්සේ මොකද මේක කරොත්නා වෙන්නේ වුණා වල අම්මට බිස්නස් එකට හෙල්ප් කරන්න අපේ රනිල් ලොක්කා තමයි කියලා හිටියේ. ඊට පස්සේ ෆිසිකල් UNP නේ තමයි. ෆිසිකල් UNP ෆිසිකල්. ඉතින් ඊට පස්සේ
ඒක පසුතුමා දිලිපයිමයි පටන් ගත්තේ මගේ ඉස්ලාම් තියෙන මේ කම්පියුටර් එකේ උගන්වන වීඩියෝස් තියෙන. ඊට පස්සේ තමයි දිලිපයි අරන් දිලිපයි පටපැ. ඒක තමයි ජීන් සයිට් එක. එතකොටයි ගේම්ස් ගැන කතා කරොත් ගේම් ගන්න පටන් ගත්තේ මොන කාලේ වගේද? ගේම් ගන්න පටන් ගත්තේ හරියටම කම්පියුටර් ගේම් ගන්න පටන් ගත්තේ 9 වසරේදී. ගේම් ගන්න ඕන ඕන මේ ආයිඩිය කරා ගෙතට ඉස්කෝලේ ආයිඩිය කරා කියලා මැෂින් එක ගත්තා. ඒක අර Pentium 4 එකක් 10500 විතර වුණා. මේ ඒ කාලේ මුලින්ම ගාව IG මේ PC ගේම් වලින්. ඊට කලින් නම් චූඩ කාලේ ගාව TV ගේම් තියෙන Super Mario, Contra නම් මොනගේ පොඩි පොඩි ගාව 7-8 විතර. ඔන්ලයින් ගේම් ගන්න පටන් ගත්තේ මේ ගොඩක්ම කැම්පස් ගියාට පස්සේ. කියන්නේ 2013 වගේ එද්දි තමයි ගොඩක්ම කරා. මම මගේ ආල්වේ කිටියා මේ UK දැන් ඉගෙනගෙන ඩිග්‍රී ගන්න මෙහා ඉගෙන ගන්න ඩිග්‍රී ගන්න. එයා තමයි පොඩ්ඩක් අපි මේ දැන් මේ ගේම් ගහමු ඔන්ලයින් ගේම් ගහමු කියලා. අද මේ ඔන්ලයින් ගේම් ගන්න පටන් ගත්තා. එතකයි ඉතින් ඔන්ලයින් ගේම් සල්ලි දීලා ගන්නවා ගානේ යන් අර මියන් ආපු පිස්සුද මේ ඔන්ලයින් ගේම් සල්ලි දීලා ගන්න මේ ක්‍රැක් ගාතය කියන්නේ. එහෙම සීන් එක හිටියේ. පස්සේ ඉතින් ගහලා බලමු කියලා ඇදලා ගත්තා පස්සේ ඉතින් දිගටම තා දෙනතුරු දිගටම ඔන්ලයින් තමයි ගන්නේ. අයියෝ මම නම් 10 වසරේදී වගේ තමයි මේ PC ගේම් ගන්න ගත්තේ. ඒ කියන්නේ හම්බුනේ කොහමද ගේම් ගන්න එක මේ යාළුවෝ කියලා? ඔව් යාළුවන් යාළුවන්ගේ. ඒ කියන්නේ යාළුවෝ කෙනෙකුට මෙහෙම ගේම් එකක් ගන්න අර ගේම් එක ගන්න කොහොමද මටත් ඒක උඩට වදිනවා ඉතින්. ඒ කියන්නේ අය හතවතේ දැන් ඉල්ලුවට දෙන් ගෙදරින් හම්බෙන්නේ නැහැ නේ PC එක පාඩම් වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ තිතින් අර ඉල්ලන වදේටම තමයි හම්බුනේ PC එක. දොර අයියා මම පොඩි කාලේ ඉඳන්ම ගැහුවා. ඒ කියන්නේ 6 වසරේ වගේ ඉඳන් ගැහුවා. හැබැයි Steam එකේ ඔන්ලයින් ගේම්ස් ගන්න පටන් ගත්තේ 9 හරි 10 දී හරි මුලින්ම ගන්න පටන් ගත්තේ Dota. ඒක තමයි පළවෙනි. අයියෝ ඉස්සෙල්ලාම ගේම් ගන්න පටන් ගත්තා. ගේමින් වලට පළවෙනි මුලින්ම මම හිතන්නේ අවුරුදු 7-8 දෙත් අපේ මගේ අයියලා දෙන්නෙක් කියලා ලොකු අයියලා දෙන්නෙක්. ඉතින් ඒගොල්ලොන්ට PC එකක් තිබ්බා. ඒතකොට ඒගොල්ලෝ ගේම්ස් ගහද්දි මම බලාගෙන ඉඳලා ඉරස ගන්න ගත්තා. දැන් අවුරුදු 7-8ක් ගියදි මට මුලින්ම මට මතයි කාර් ගේම් එකක් ගියා මොකක් හරි මේ මට මතයි පරණ කාර් තිබ්බේ කොහොම හරි. ඊට පස්සේ ඒක ගහලා ගහලා අපි මේ අර කොන්සෝල් වලින් ඒක හරි TV ගේම් මම ඒවත් ගහලා තියෙනවා. මල්ටිප්ලේ ගේම් නම් ගන්න සෙට් වුණේ මුලින්මම මම ඒ කාලේ දැනන් හිටියනේ මම ඔන්ලයින් සෙට් වෙලා ගහන්න පුළුවන් කියලා 2009 දී හේලෝ දන්නද හේලෝ ගේම් ඕකේ හේලෝ ගේම් එකේ මල්ටිප්ලේ අපි අයියා දාගෙන ආවිල්ලා ගැහුවා යාගේ ආඩොත් එක. එතෙන් පස්සේ තමයි මම ඒක දැනගත්තේ මම සත්‍යයත් එක්ක ගහන්න පුළුවන් යාඩොත් එක්ක. ඊට පස්සේ මම මේ මල්ටිප්ලේ ගහන්න ගත්තා එතකොට. එතකොට යාඩොත් එක්ක එහෙම නැහැ නිකන් මල්ටිප්ලේ එක ගහන්න. ඊට පස්සේ ගහලා ගහලා තමයි GTA San Andreas ගහන්න ගත්තා මල්ටිප්ලේ. ඒකෙන් පස්සේ තමයි හරි මල්ටිප්ලේ ගහන්න ගත්තා. මම පොඩි කාලේ යාළුවන්ගේ ඒවලෙන් තමයි ගැහුවේ එක නේ. කම්පියුටර් එකත් යාළුවන්ගේ ඒවල තමයි ගැහුවේ. ඒ කාලේ කම්පියුටර් එකෙන් සල්ලි තිබ්බේ නැහැ. කොමරි ඉතින් පොඩි අවුරුදු 7-8 වගේ තමයි යලුවන් ඉන්නේල්ගේ වෙනට කොමරි ගේමින් PC හරියටම ගන්න පුළුවන් උනේ මේ YouTube එකෙන් හම්බු සල්ලි වලින්. ඒක 2014 වගේ තමයි. මේ පැත්තෙන් ආවේ. එතකොට ඉස්සෙල්ලාම ගහපු ගේම් එකේ මොකද්ද ආගේ යාළුවෝ? මට Game Boy එකේ ගැහුවා අර මේ මට හරි නම් මතේ නෑ Donkey Kong. Donkey Kong එක. මට හරි නම් මතේ නෑ වඳුරා. Sorry වඳුරා. ඒක තමයි ගැහුවේ. අර විදිහෙන් දාන්නේ. දරන තල්ලු කරන්නේ සුකුමාරී වගේ ඩාල් එකක් ඉන්නේ සුකුමාරී වගේ. මිනිස්සු සිද්ධන් කෑ ගන්න කියලා තමයි. ඒක උඩයි යමු. පල්ලේ වේ තමයි ගහපු ගේම් කොහමද? ඉස්ලාම 6 වසරේදී Doom එකේ අර අඩෝස් වර්ෂන් එක. ඒ කාලේ 95 කැම්පර එකක් තිබ්බේ CD ROM එකක් වත් නැහැ. ඩිස්කට් වලින් අය කෙනෙක් කෙනා මට ඩාල් දෙනවා නිකන්. ඒ කියන්නේ දැන් අපි ෆෝන් එකකින්වත් ප්ලේ කරන්නේ නැහැ ඒ වගේ. ප්‍රොපිස්ක් එකෙන් තියෙන පොඩි නිකන් බුද්ධ රැංකීම නිකන් පික්සල් වලින් යනවා. ඒ අපේ ගේ ඉස්සරහ ගේම් පිස්සු තිබ්බ කොච්චරද කියනවා නම් මම මේ ඒ කියන්නේ ස්ට්‍රෙස් එක තිබ්බ මගේ කොලයක් මම ගහපු ගේම් ඔක්කොම ටික ලියලා. ආ ඔවා කියලා තිබ්බ වීඩියෝ. ඒක නිකන් ෂෝ එකකට එක තියාගෙන ඉඳී නේ. කතා කරගෙන මම ගහපු ගේම් මේ ඩාලිකුත් අදාලත් නැහැ ඉතින් මම බලෙන් කියනවා. ඒකත් වෙන අවුලක් වෙන පස්සේ. සැන් ඇන්ඩ්‍රියාස් එහෙම ගහලා ඉවරනවා මම යාළුවන්ට කිව්වා මම පාස්වර්ඩ් ඉවර ගහන්නත් ඉවර කරා පිළිගන්නේ ඔව් මොකෙක්ද? ආ චීට් ගහන්නත් චීට් එක. ආව්. ඉතින් චීට් ගහන්න ඕන ඉවර කරන්න කියලා. දැනගෙන සතුටුයි. ජොබ් එකත් එතන ඔක්කොම කරන්නේ. එතකොට පොඩ්ඩක් වෙලාම අදී
ඉතින් මූසේට තම ගොඩක් හෙල්ප් කරලා තම කතාව කට්ටිය හෙල්ප් කරන ගොඩක් කාලෙට හරි අපි කියන එක නම මොනවද ඔයගොල්ලෝ කියන්නේ YouTube කරනවා ෆුල් ටයිම් නැත්තරා ආ මම ජොබ් එකක් කරනවා ජොබ් එක කරන UI UX engineer කෙනෙක් විදියට ඊට පස්සේ මම තම යාළුවෝ කම්පැනි එකක් පටන් ගත්තා හයිප කියලා ඒකත් එක තමයි YouTube කරන්නේ ඉතින් ගොඩක්ම ෆ්‍රී වෙලා තමයි මේ ගේම් ප්ලේ කරලා එහෙම ඒවත් අප්ලෝඩ් කරලා දාන්නේ දෙයට වැඩ කරනවා අමතර වෙනවා ඒක කම්පැනි රට් එකේ මේ කරන්නේ දිනවා ඒ ටික බලනවා ඔයිට තමයි දැන් කරන්නේ ඒවත් තමයි දැන් කරා යන්නේ අයියා කොහොමද මොනවද YouTube කරනවාද නැත්නම් වෙන මොනවා හරි මම ඇත්තටම YouTube කරන්නේ කාල ගන්න ඉන්නේ බලින්දනේ බලින්දනේ ඒ කියන්නේ තාත්තලා පඩි දිරන උට මට කියන්න දීපො අත්තලා වෙන්නේ ආ කියන්නේ ඒ කියන්නේ මම මොකුත් කරන්නේ නැහැ කියන්නේ නිකන් ගෙදරටලා ඉන්නවා නිකන් මගේ ෆ්‍රී ටයිම් එකේ වීඩියෝ දාන්නේ සල්ලි හම්බ කරන්න නෙවෙයි ඒ කියන්නේ හම්බෙන්නේ නැහැ කොහොමද හම්බව සොච්චා ඉතින් අර වීඩියෝ එකක් දැම්මම තියෙන්නේ නිකන් කමෙන්ට් එකක් දැම්මම මේකේ තියෙන සතුට විතරයි ඉතින් තියෙනවා මම YouTube එකෙන් අලිත් වෙලාට තින් ගේම් ගහන එකම තමයි කරන්නේ ෆුල් ටයිම් මම කරන්නේ ෆ්‍රීලාන්ස් වීඩියෝ ග්‍රාෆර් කෙනෙක් විදියට. ඉතින් ඒ අතරේ ඉතින් ආතල් එකට YouTube කරනවා. ඉතින් සතුටුයි ඇවිල්ලා තියෙන තැනගෙන ආතල් එකට පටන් ගත්ත දෙයින් මොකක් හරි ලොකු පිරිසක් හම්බ කරගෙන එමින් එක විශේෂයෙන්ම ලයන්ටයි ජවීටයි මේ thank you කියන්න ඕනේ පස්සෙන් පුෂ් කර කර අඩු වීඩියෝ එකක් දාවා වීඩියෝ එකක් දාවා කියලා මට වඩා අමාරු දෙන්නේ දෙන්නට එහෙමද අයිය මොනවද අයියා ඉගෙන ගන්නකො පොඩ ඉගෙන විස්තර මම ICB එකේ dual lecture දෙයක් කරනවා software engineering and computing ඉතින් ඒක කරගෙන ගමන් තමයි YouTube එතකොට ඉස්සරහට නිකන් full time YouTube වලට එන්න වගේ හිතෙන්නේ නැද්ද ඉතින් නෑ මේ දැන් කරන විදියට full time කරන්න අමාරුයි මම හිතන්නේ මොකද ලංකාවේ AdSense එකත් එක්ක එහෙනම් මම ඉන්ටර්නැෂනල් කන්වර්ට් කරගෙන දැන් ඉමීඩියම ඊට දැම්මමනේ තව අවුරුද්දකින් වගේ ඒක මම අර ඉංග්‍රීසි වීඩියෝ සුත් ගන්න දැන් මම 5M වෙබ්සයිට් කරලා යටින් සබ්ටයිටල්ස් දානවා ඒ අර සෙප්පේ ඉන්ටර්නැෂනල් ලෙවල් එහෙනම් තමයි කොහමරි හිතාගෙන ඉන්නේ මේ වගේ full time පස්සේ කාලෙත් කරා අනිවාර්යෙන් කියන්නේ කරන්න ඉන්න ආවට බලාපොරොත්තුවක් තියනවා එන්නේ අයියෝ කොහොමද මම full time තමයි කරන්නේ 2014 ඉඳන් full time තමයි කළේ අනේ මේ දැන් අර සිංහල ඒවා කරද්දී අර ඉංග්‍රීසි කියන්නේ ඉන්ටර්නැෂනල් කරනවා වගේ හම්බෙන්නේ සල්ලි. අවරම අඩුයි හම්බෙලා. ඒකත් එක්ක බොහොම වරින් තමයි ඉන්නේ. ඒකට මේ අල්ලගෙන යනවා ඉතින් කොහොමද? එතකොට අයියා. මම බිස්නස් කරනවාද? බිස්නස් කරනවා. බිස්නස් කරගන්න. අර ආතල් එකට වගේ අනිවාර්යෙන් වීඩියෝ එකක් කරනවා. එහෙම දවසට කරන්න තියෙනවා. ඩේලි වගේ දානවා වීඩියෝ එකට. ඉස්සරහට නම් අඩු වෙයි. දැන්ට ඒ කියන්නේ මෙහෙම අර ෆ්‍රී ටයිම් තියෙන කාලේ දින එතකොට එක දිගටම දානවා. දවස් වලට ඉතින් සතියට එක දෙකක් දානවා ඉස්සරහට වැඩ වැඩි වෙනවා පැත්තකින් අර මේ කරන මේවා වීඩියෝ වලට ප්‍රොජෙක්ට් එක උඩ අයර නිකන් ටික අදාසක් නැද්ද ෆුල් ටයිම් YouTube බහින්නේ YouTube බහින්නේ මේ වැඩ කියන මගේ තියෙන ඩ්‍රීම්ස් එක බෑ ඒ කියන්නේ අපිට අර ඕනේ ලම්බෝගිනේ හතර පහක් කරන් හයක් පාට කොහට වැඩ කරන එක නේද ඔක්කොම අපිට එපා අර ඉන්ටර්නැෂනල් ලෙවල් එකට ගියොත් හරි ඒක ඉන්ටර්නැෂනල් කරන්න නම් ගන්න පුළුවන් හෙදේ කරගන්න පුළුවන් ලංකාවේ කරලා ෆුල් ටයිම් ඔව් අමාරු කරනවා අර වස්තිලා වගේ අර ඒ වගේ ලෙවල් එකකට කරා ඒ කියන්නේ වෛරල් අනිවාර්යෙන් යන්න ඕනේ ඒකත් එක්ක ඒගොල්ලන්ට අර හම්බෙනවා ස්පොන්සර්ෂිප් පැක් මේ ඒතර වීඩියෝ එකක් ගන්න පුළුවන් අර YouTube එකකින්වත් හම්බෙන සල්ලි ඒතර ඒ වගේ කරන්න පුළුවන් ඉතින් ඒ වගේ අපිට ඒක හරි පැහැදිලි මල්ලි හම්බෙන්න නෑ අර ලෑන්ඩ් රෝඩ් එකක් කොහේ ලංකාවේ දැන් අපේ ලංකාවේ වැඩිම ටෙක් පැත්තනේ ඒ කියන්නේ දැන් ටෙක් කියුවාම තමයි ස්පොන්සර්ෂිප් පම්පන්නේ සම්මාන ටෙක් පැත්තනේ හැමදේම ෆෝන් නම්බර් වෙනවා නැති දෙයක් නැහැ ගේමින් පැත්ත ලංකාවේ එච්චර නැහැ මේ කියන්නේ ලොකු සීන් එකක් කියලා නේ මම ගොඩක් අය හිතන්නේ අර කාලකන්නේ සීන් එකක් කියන හිටන් එනට ලෝකේ වැඩිම ඉන්ට්‍රස්ට් තියෙන ගේමින් වල නම්බර් 1 කඩගෙන ගේමින් ඔව් නැත්නම් YouTube එක හදන්න යන්නේ වෙනම කැටගරියක් හදලා වෙනම ගේමින් කියලා වෙනම කැටගරියක් හදන්න ට්‍රෙන්ඩින් ටැබ් එකේ ගේමින් කියලා අනිවාර්යයෙන්ම ඔයගොම තල ට්විච් එකත් එක්ක තියෙන කම්පිටිෂන් එක මොකද ට්විච් ආවට පස්සේ YouTube එක මේ ගේමින් කියලා ලොකෝ කරගත්තේ නැහැනේ එච්චර මේ ට්විච් එක ඇවිල්ලා ඒක ලොකෝ කරගත්තා ඒකලන්ට ඩොනේෂන් හම්බ වෙනවා ඒ වලින් මාරු විදිහට හම්බ කරලා ඒකලන්ට දැන් ලොකු කන්ටෙන්ට් එකක් ඒක මේ ඩොනේෂන් වලින් මාරු විදිහට හම්බ කරනවා ඒක
ඉතින් YouTube එක ඒක තමයි කරගත්ත කෙලකට පොයින්ට් ඊට පස්සේ ඒකත් අදා ගන්න හදන ගේමින් පැත්ත මේවා කරලා කොහොමද ඕනද අපිට හිතා ගන්න බලන්න ඉස්සරහටනේ ෆුල් ටයිම් කරන්නේ නැද්ද කියලා තේරුම්ක් නැහැ නේ කිසිම ඉන්කම් නැහැ දැනට තේරුම්ක් නැහැ වගේ ඔව් ඊට පස්සේ ජොබ් එක කරගෙන සෙකන්ඩරි මේක කරලා යනවා ප්‍රයිමරි අරව කරගෙන එතකොටයි මේ දැනට දැන් මේ ප්‍රශ්නේ මම පොඩ්ඩක් අරගෙනානවා මේ YouTube වලින් ගේමින් පැත්තෙන් වෙන මොකක් පැත්තෙම ගේමින් පැත්තෙන් කෙනෙක්ට දිනුවෙන්න පුළුවන්ද ගේම් පැත්ත ඔයා මොනවාරි හම්බෙලා තියනවද ඔයාට YouTube වල ගේමින් වලින් හම්බෙලා තියෙනවා ගොඩක් දේවල් මනස තමයි හම්බෙලා තියෙන්නේ මනස එකේම හම්බෙලා තියෙනවා ආදර හම්බෙලා තියෙනවා ඒක හම්බෙලා තියෙනවා ඒක ලව්ද මේ කැලත් එක ලව් එක නෙවෙයි හිතන්නේ හම්බලාගේ මිනිස්සුන්ගේ ආදර හම්බලා තියෙන්නේ ඒකත් ඇරෙන්න ඉතින් YouTube එකේ ඉතරව නම් අපි කොටි ගණන් ලක්ෂ ගණන් හම්බ කරගන්න හම්බෙන්නේ නැහැ. ඒක බොරු වැඩක්. ඒ කියන්නේ ඒක හිතන එක කරන්න පුළුවන්. ඒක කරන්න අපිට ගොඩක් මාසෙන්න ඕනේ. ඒ වගේ තමයි අර අර ක්ලෑන් එක වගේ ලංකාජන ගේමින් එකට තියෙන දැනත් එක පොඩක් අමාරුයි. ඒක අවාරි තොත් දැන් අපි දැන් ගර්ල් කෙනෙක් යවුවොත් එහෙම දැන් ගර්ල්ලා 100කින් යවුවා ගේම් ගන්නවා කියලා දෙන්නේ නැහැ ගේම් ගන්න. 90ක් ගන්න. ඒකලා හිතන්නේ මේ මේක හරිනේ. ඒක නියම් කාලේ කරන වැඩක්. ඊපස්සේ තවත් තින් ගවද අම්මලා දාතක හිතුවොත් එහෙම දැන් අපේ අමදාතර ඉස්සරම ඉගෙන ගන්න කාලේ මට ගෑ ගහන එක්සෑම් නේද ඒ ගේම් ගහන්නේ වැඩ නැද්ද නම් අන්න ඒ தත්ත්වෙ තියෙනවා. ඉතින් ඒ தත්ත්වෙත් එක්ක ගේමින් පැත්තෙන් කරනවා නම් මං ගන්න පොඩ්ඩක් ඊට වඩා ඉතින් ගේමින් අපි මං ගේමින් කැටගරි පැත්තෙන් කරන්න කියනවා ඊට වඩා අපි සමාජ පොඩ එක දැනුවත් වෙලා ඉන්නවා මේක එහෙම අවුලක් නැහැ මේක හම්බ කරන්න පුළුවන් මේකින් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මොකද මං දන්නද ගොඩක් මම වුණත් එක්සෑම් හෙට තියෙනවා නම් මං යාළුවත් එක්ක ගේම් ගහන පොඩ රිලැක්ස් වෙන පොඩ එක මාර රිලැක්සින් ගොඩක් අය ඒක දන්නේ නැහැ ඉතින් ඉන්නේ හෙට එක්සෑම් නම් අද ගේම් ගාලා හෙට එක්සෑම් කෙලෙනවා කියලා. එහෙම නැත්නම් අපි නම් කරන්නේම හෙට එක්සෑම් නම් අද පහඳුනන ගේම් ගන්න. ගාලා හෙට කියලා එක්සෑම් එලියන. ඉතින් ඒවත් එක්ක ඉතින් ගේම් පැත්තට එනවා නම් කියන්නේ ඉතින් එන්න ප්‍රශ්නයක් නැහැ. අර කීවත් වගේම සල්ලි හම්බෙන මානසිකයෙන් එන්න එපා. ඒ කියන්නේ හම්බෙන්නේ නැහැ කෝටි ගණන් ලක්ෂ ගණන් හම්බෙන්නේ නැහැ. ඉතින් ඔකලා නම් සෝෂල් පෙට් තියෙනවානේ. සෝෂල් පෙට්ේ පෙන්වන්නට මෙන්න මේ ආකාරයට කවදා මේ නම් මේ ජීවිතේ හම්බෙන්නේ නැහැ. ඉතින් මේ මම දැක මෙලගදී මේ මල්ලි කියලා අපි ගේ වීඩියෝ එකක් දාලා තිබ්බා. මේ කතාවට මේ මූණලා කරලා තිබ්බා. එහෙනම් අපි මුගෙන් පාටියන මෙහාට මේ ඉච්චර හම්බෙන්නේ නැහැ. ඉතින් අර එනහට කියන් දෙන්නේ එන්න සල්ලි වන්නම අපි වගේ ආතල් එකට ඇවිල්ලා වීඩියෝ එකක් දාලා මිනිස්සු හම්බ කරගන්න. එතකොට නේ විනාවක් වෙලා. ඒ ටිකම ඇදිනේ ඒ ටික හම්බෙන්නත් ඉස්සරහට මොන හම්බෙද දන්නේ නැහැ. බලනවා ඉතින් අපි සෙට් එකම ගේමින් පැත්ත පොඩ්ඩක් උඩර ගන්න මොනාර කරු. ඒ කියන්නේ මොනවද කරන්න පුළුවන් එහෙම උඩට ගන්න. ගේමින් උඩර ගන්න ඉතින් අත්තික මුලේ තමයි අත්තන්න දෙන්නේ මුලින්. ඒ කියන්නේ මිනිස්සුන්ට මොකක් හරි දෙන්න දිනන අයිඩියාස් දෙන්න මොකද්ද කරන්න ඉතින් මේගොල්ලොන්ට ඒගොල්ලන්ගේ පැත්තේ මොනවද කරන්න නැද්ද? ඒගොල්ලන් පැත්තේ මෙහෙම ඒගොල්ලන් පැත්තේ ඉතින් කරන්න තියනවා නම් ඉතින් ගොඩම තියන්නේ අර බලන කෝලේ පොඩ වෙනස් කරගන්න. ඒ කියන්නේ මුලින්ම දැන් අපුණ ගේම් වීඩියෝ එකක් අපරම් බලන අපි ගේම් සබ්ජෙක්ට් එක සීන් එකකින්ද අපි දන්නවා. මේක මෙහෙම ඒක අර තියෙන ඉන්ට්‍රස්ට් ස්පොට් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔය PUBG වුණාද එක එකින පෑන් වලින් ගන්නවා එක එක ඉන්ට්‍රස්ට් දේවල් තියෙනවානේ. සමහරක් අය දැක්කම අපු ගේමිය හරියන්නේ නැහැ කියලා යථාර්ථය. එයා ඒක කියන්නේ ඉතින් පොඩ්ඩක් පුළුවන් නම් අඩුම ගානේ මොබයිල් ගේම් එකකට ගන්න ඉතින් අපි තමයි මොබයිල් ගේම් ගන්නවානේ. ඒ වගේම තමයි PC ගේම් ඊට වඩා පොඩ්ඩක් ඇඩ්වාන්ස්. ඊට වඩා අර පොඩ්ඩක් ඒකට ඇඩිට් වුණාම ඒකෙන් ගැලවෙන්න බෑ. ඒකෙන් ඒක පට්ට ඒකේ වුණා ඉතින් ගොඩක්ම කියන්නේ ඉතින් අර ඒගොල්ලන් කියන පොඩ්ඩක් නිකන් කවර කියනවා මේක එන මොඩ් එකට ගේම් ගන්න එපා කියනවා නම් ඒගොල්ලන් කියන දාන්න බෑ නිකන් PUBG හෝ ඒවා මොකක් හෝ මොබයිල් ගේම් එකක දාන් ගන්න. ඒකට හිත ඉස්සරහට අම්මා මේකෙත් වෙන මාතලයක් තියෙනවා කියලා. එතකොට එහෙම වුණත් නැතිනම් මේක පොඩ්ඩක් නැගලා ගන්න පුළුවන්. හැමෝම මේ විදිහට ඉතලා එකක් හරි ගැව්වොත් එහෙම කි. ඔව්. ඉතින් අයලට මොකක් හරි හිතනවාද? ඒ කියන්නේ ගේම් පැත්ත ගන්න උදේ. ගේම් පැත්ත කියන්නේ නේද? ඔව්. දැන් නැගි තමයි. ඔක්කොම හරි. ලක්කේ ගුල්. ගේම් පැත්ත පොඩ්ඩක් දැනගින් කියන්න කටිර කරන්න පුළුවන් දේ ඕගොල්ලෝ කරන්නේ යන්නේ හොඳ කන්ටෙන්ට් හදන්න එක තමයි අපේ තියෙන. දැන් කොහොමද අපි මේ සතියේ කරන්න යන ලොකු සීන් එකක් එකෙන් ගොඩක් වෙනසයි කියලා හිතනවා ගේමින් පැත්ත ගැන හිතන එක. ඕනේ අපේ ස්පොන්සර් පරි අපේ හම්බේ කියලා තියෙනවා. ට්‍රෙන්ඩින්ග් එකම කියලා තියෙනවා නේද? ගේමින් අර GTV. GTA ඒක ඒක කියලා නෑ. මොකද කොම්බියෝගේ එක නම් ගියාද ගේමින් ටැබ් එකේ. කොම්බියෝ ගේම් ප්ලේ එකක්ද? ඒක විතරයි ඉන්නේ ටැබ් එකනේ. ලංකාවේ කියන්නේ මෙච්චරක ගහන ගේම් ප්ලේ පිටතට හොඳ මාරම ගති ගේම් ගන්න තියෙනවා. කොම්බියෝ කරන්නේ ගොඩක් ලංකා කට්ටිය ඉන්ට්‍රස්ට් එක තිබ්බ ඉඳන් ඒ වගේ ලංකාවේ ගේම් එකක් කියන ඉන්ට්‍රස්ට් එක ඉතින් හැම එකටම තිබ්බනම් හොඳයි. ඒතර අපිට හැමෝටම ඒ වගේ views එනවා නම් මේ වීඩියෝ කරන්න ආසයි. දිගටම ගොඩක් ඒවා ගේමින් වීඩියෝ කළාම views එනවා. ලංකාවින්ද? ඔව් ලංකාවින්ද. මොකද data ප්‍රශ්නේ. ඔව් data ප්‍රශ්නේ data ප්‍රශ්නේ.
ඒ වැස්සත් අපිට මොකක්hari කිසිමක් කම්පනොත් YouTube එකත් ජඩි හොඳ වෙනවා ලංකාවේ. ඒ වගේම ගොඩක් මේ දැන් ඉන්දියාවේ පොපියුලර් නේ මාර්කට් එක. අනිත් එක ඉන්දියාවේ තියෙනවා ෆ්‍රී ඩේටා දෙන තත්තව YouTube වගේ පොඩි සයිට් එකක්. ඔව් නයිට් එක ගොඩක් ෆ්‍රී අන්ලිමිටඩ් දෙන ඒවා දෙනවා ඒක ලංකාවේ. ඒක ඒවා යූස් කරලා ඉතින් ලංකාවට එහෙම හරි තිබ්බනම් අපිට ඕනේ මොකක්hari YouTube එකේ ඉන්න කට්ටියටම ගේම් ගන්න අයදම ගේම් ගන්න කට්ටිය ඉන්නවා ඩේටා කාඩ් දාගෙන අපරාධේ මාර්කට් එක දෙනවා. ඒ වගේ ටයිම් බේස් ප්ලෑන් හරි ඔක්තරි ගන්න අපිට පුළුවන් තත්ත්වයකට ආව අපි ඒක අදලා ගන්නවා කියන්නේ දැන් ගන්න පුළුවන් දරුවෝ නෝ රයිලර් යූස් කරන කේතුව තමයි නේද දැන් දැන් අර ගොඩක් ට්‍රෙන්ඩින් යන අර ඔබේ වා දැන් පොඩි වෙලා වන්න තියෙන විනාඩි 5 4 4 අමාරක විනාඩි 2යි ඔව් විනාඩි 2යි දැන් අර වැඩේ කියන්නේ අපි විනාඩි 5 විතර කරොත් අර අපේ බලන්න දැන් මම එකපාරක් ටයිම් එක අඩු කරන්න ගියා මාකේ බයි යූස් එක නේද එතකොට යූස් වැඩි වෙනින් නේද සමහරවිට එහෙම අඩු කරනවා ඒක බලන්න මම දෙන්න එතකොට අර දැන් අපි ඉස්සර නම් හිටියේ ඩයිහඩ් ෆෑන්ලා ඒවට කැමති නැහැ. ගොල්ලොන්ට නේද? බාගේ බයිල්ලා නැහැ. ආ බා බාගේ දින්නම් පන්න කට්ටි ඉන්නවා. ඉතින් අර මොන වුණත් අපි අර මේ ඩයිහඩ් ෆෑන්ස්ලාට කොහොමද බලන්න තන දෙනවා. අර ඉස්සර නම් බලන්න. නෑ උරක් දාන්න. ඒකයි. ඉතින් ඒකින්ද දැන් නැත්තම් දැන් විනාඩි 5 මම දැන් පුරුබයි තුනයි විනාඩි 10 ළඟදී කරාවේ මතකද අර ඒ විනාඩි 10ට ඇඩ් දාන්න පුළුවන් ඉද්දා. ඇඩ් දාන්න පුළුවන් විනාඩි 10 තප්පරයක් කරනවා. නැත්තම් යා සමන අඩුවෙන් තමයි දෙන්නේ. ඉතින් එතකොට න්ියුස් එක වැඩි යනවා ට්‍රෙන්ඩින් යනවා ඒ වගේ ඒවා එනවා ඉතින් ඒත් අර අපේ ඩයිහඩ් ෆෑන්ස්ලා කියන ගහනවා අපේ වුණත් ඔව් ජීටි 5 එහෙම තියෙනවා පෑ භාගයක් තමයි මේ වීඩියෝ එක කියන්නේ අපේ දෙන්නා එකතු කරාම පෑ කමාරක් කරනවා ඒත් මදු ඉතින් අර මේ කට්ටියට දන දෙන්න ඕනේ ඉඳ මොන වුණත් ඉස්සර දැන් හිටපු කට්ටිය ඒක ඉතින් අපි ටයිම් එක අඩු ගන්න බෑ එතකොට ඒක ඉතින් එතකොට අපේ වීඩියෝ බලන ඩේටා වැඩිපුර කැපෙනවා ඒකට වැඩිපුර කැපෙනවා ඉතින් ඩේටා එකට අපිට සොලියුෂන් එකක් දෙන්න අමාරුයි. ඔව් අපිට දෙන්න අමාරුයි. ඒක තමයි ප්‍රශ්න තියෙන්නේ. මොනවද දැන් කරන්නේ? අපිත් අප්ලෝඩ් කරනවානේ 1.5 GB එක අපිත් අප්ලෝඩ් කරනවානේ. අපිත් අප්ලෝඩ් කරනවා. ඉතින් අර කලින් වීඩියෝ කට්ටියට දැම දෙන්න ඕනේ නේද? ඉතින් ඒක එහෙම ඒක ඉතනාව ඩේටා වලට මොකක් හරි උත්තරයක් දෙන්න. ඒ කියන්නේ ඒක පොක්ස් වල දැම්මත් සමහර පැයක් දෙකක් වීඩියෝ දැම්ම බලන ඔඩියන්ස් එක ගේමින් වල ඉන්න ඔඩියන්ස් එක ගේමින් වල විතරයි එහෙම එච්චර දෙක. ඔව් සාමාන්‍යයෙන් අපිත් මොකක් කරා අපි රිවියු එක කරාගේ රිවියු එක විනාඩි 8ක් තිබ්බ 8ක් බලන්න නැහැ නත් අර අපුණා විනාඩි 3ක් 4ක් විතර බලන අර ගේමින් එකේ ඒ දත්ත දෙනවා දැන් අර ඔයගොල්ලන් දන්නවනේ YouTube එකේ හවස්සාව බය හරදා ඒක අපිට පට ගාලා මේ වුණා මොකෝ දැන් ඕගොල්ලෝ අපිදම කවර් කරන විනාඩි 2 වීඩියෝ දාන්න කියලා එතකොට ඒක ඒක ලක්ෂයක් විතර බලන්න විතර අර මේ වෙන්නේ අපි විනාඩි 31ක් අපේ 10000 බැලුවත් අර ඒ ගන්න පිරම විනාඩි 30 බලන්න සින්නම අමරක් කරලා ඒ අර chance එක තියෙනවා ගේමින් පැත්තේ අර කම්මැලි දෙන්නේ නැහැ නේ මොකෝ එකම මේක නෙමෙයි ඒ දුනා මේ දුනා අපි එහෙම ගවුත් එම එක එක විකාරක් ජීවන එතකොට ඒවත් කැමති කර පොඩ්ඩක් බලන ඉඳලා ඒ chance එක තියෙනවා ගේමින් පැත්තේ අර කොච්චර ඩියුරේෂන් කොච්චර වැඩි කරත් බලනකම් තියෙන. ගොඩක් ඉන්න අනිවාර්යෙන්ම ඉන්න ඕගොල්ලෝගේ හැම ඔඩියන්ස් එකේම ඉන්න ගොඩක් කට්ටිය. එතන බලන්න. එතකොටයි මේ ගේමින් ගැන කතා කරද්දි ගොඩක් අය කියන අබ්බැහි වෙන දෙයක් කියලා. ගේමින් ඩිස්ඕඩර් කියලා මේ World Health Organization එකේ තියෙනවා ගේමින් කියන එක ඩිස්ඕඩර් එකක් විදිහට දාලා. ගේමින් ඩිස්ඕඩර් කියලා එකක් දාලා. ඉතින් ඒක ගැන මොකද මේ අබ්බැහි වීම ගැන ගේම් වලට. සාමාන්‍යයෙන් අර කලින් කරේ කියනවා මේ डाउनलोड कर මැසේජ් දෙනවා 100 වඩා එනවා අයි ඩවුන්ලෝඩ් කරන්න බෑ ඩවුන්ලෝඩ් කරන්න බෑ අපි ඒක සමදන්නේ අපි කොහොමද මේමයි අපි කොපිරයිට් එක අපි සෙට් එක හැදුවා ඒක අපි තුන් දෙනා හැදුවා අදලා මේක කරපස්සේ ඒක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ඒකම කට්ටියුත් තියෙනවා يعني ඒකලා ඩවුන්ලෝඩ් කරලා දැන් අපි සෙට් එක ගන්න මම ඩවුන්ලෝඩ් කරලා මෙයාට දෙනවා බලන්න අර ඒ වගේ දවසක ෂෙයා වෙන්නේ නැහැ YouTube එකේ ඒක ප්‍රශ්නයක් නැහැ අපිට ඔයගොල්ලෝ ඔයගොල්ලෝ ඩේටා නැති ඉඳලා ඩේටා තියෙන එක අර අපි ඒකල ගේම් ගන්න එක්කිනේ කියන කියලා මචන් තියංක ඒ වගේ දේ සමහරట్లాට යා ඩවුන්ලෝඩ් කරලා යාළුවන්ට දෙනවා ඒක ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ අර එතකොටත් අර පොඩක් ව්යූස් එක අඩු වෙනවා එතකොට ඒකයි අපිට අර පොඩි වීඩියෝස් වලට ප්‍රශ්න නැහැ මොකද ඒක බාන් ඩවුන්ලෝඩ් කරලා ඔව් ඒක බලන් ඩවුන්ලෝඩ් කරලා දැන් අඩු ගුණ නැහැ නේද කට්ටිය අතර සහ මේ මට එක දවසක් කම්මුණ මේ දෙමළ ස්කෝල් එකේ සේ කෙනෙක් ඔය යාපනයේට මහා ස්කෝල් එක දිලිපලාගේ මේ ගෙදරල්ල ඉඳලා එයා කිව්වා දැන් ඒකේ ඉන්නවලු මේ අර මේ පෙරමණ අතරේ ඉන්න ස්කෝලේ නෑ හොස්ටල් වල හොස්ටල් එකේ ඉන්නේ ඒකට ඉන්නෙත් නෑ ඒගොල්ලන්ට වීඩියෝ බලමු කට්ටියලා මුළු කතාවම කියනවා මේ මෙතන එහෙම කරා මෙතන ගියා මෙහෙම වාහනේ පැන්නවා චුචුල් දැලු මේ කොස්සේ එකට පාරේ දිනවනේ කොස්සේ එක පොඩක් ඒක වයින්න කට්ටියත් ඉන්නවා ඉතින් ඩයිහඩ් ඔව් මොකද අපේ ස්කෝල වලත් ඉතින් අර ඉන්ටර් කියන එක නරක දෙයක් කියන්නේ ඉතින් කරා දන්නේ ඒ ළඟදි දැක්කනේ අර ඒක channel එකේ ඉඳලා තිබ්බ ආ ඒ channel එකේ ඉඳලා තිබ්බ GT5 වීඩියෝ එකක් පොඩක්
පටලෝ ගැන මේ ඇත්ත ජීවිතයක් channel එක. ඒක TV channel එකක් නේ. හරි හරි දැක්ක දැක්ක. අපි channel එක නේ. DTV එකේ වීඩියෝ දාලානේ අත්ත කතා කරලා. ඒ තරම් ඒ තරම් වීඩියෝ quality එක. ඒක දැකලා තියෙනවා. මේ වගේ පිස්සු පාර යනවනේ ඒකේ. දසට කියලා තියෙනවා. ඒ කියන්නේ ඒකට අවබෝධයක් නැහැ ගේම්ස් ගැන. ඒ ගේම් එකවත් ගන්න එක. ඒ කියන්නේ පට්ට famous game එකක්නේ. ඉතින් අර ප්‍රශ්නේ ඇඩිට් ගන්න මෙහෙම ඒක ඉතින් තමන් බලා ගන්න ඕනේ. ඉතින් අපි ඒ වන්තරම් ගේම් ගහනවා එහෙම ගහනවා කියලා අපි පිස්සු වෙලා නැහැ. අපි සමාජ ආශ්‍රය කරනවා, සුද්දෙක් ඉන්නවා, කතා බහ කරනවා, ඕනේ බකම් කරනවා, බින්දම් කරනවා, ඔහොම කර අපි කරනවා. ඒ කියන්නේ ඇඩිට් වෙන එක ඒක තමන් කරත්ත. දැන් මම ගේම් එකක් ගහලා ඒකට පිස්සු එක වගේ ඇඩිට් වෙලා උදේ 4 පටන් ගන්න රෑ 7 වෙනකන් ගහන ඒක එන ගොන් වැඩ. ඒක එන ගොන්. ඒක පිළිගන්න ඕනේ. අපි ගේම් ගහන කට්ටිය වෙන්න පුළුවන්. ඒ වට ඒක ගොන්. එතකොට ඉතින් අම්මලා බල කල්පනා කරන මු පිස් එකේ දැන් හත්දේ ඉන්නේ. මෙයා නම් මන ඇරික දන්නේ. ඒ පස් දිනා දැන් චබිර සාමාන්‍ය මේ වගේ දේවල් තියෙනවා. එහෙමයි. මේ ඌ ඇඩික්. මම ඉස්සර ඇත්තටම කිව්වා CS:GO ගැහුවා සෑහෙන්න. මම ඇඩික්ට් වෙලා හිටියේ. CS:GO ගැහුවා උදේ නැගිට වෙලා ඉඳලා ඒක හේලවල දවස. උදේ නැගිට ගමන් හවසනකල් ගානවා. සමහර කෙනා උදේ ක්ලාස් තියෙනවා හතම ආරෙන් දැන් 10 මරනකල් ඒක ඉවරච්ච ගමන් ඊට පස්සේ හවසනකල් CS:GO ගානවා. ඉතින් ඊරෝස මම ওই කාලයක් ඉඳලා තමයි ඔගේ දැන් මම මේ කාලේ නාස්ති කරන වැඩන්නේ කරන්නේ ඒක නවත්තර තමයි YouTube එක පටන් ගත්තේ එතන කිව්වා මේක මම බොරුවට කාලයක් නාස්ති කරනගෙන ඒ වෙලාවේ මම YouTube එක පටන් ගත්තා channel එක පටන් ගත්තා මට ඊරෝල දැනගට යන්න පුළුවන් කියලා එතකොට තමයි YouTube channel එක පටන් ගත්තා ඉතින් ඒ පටන් ගත්තා මම game ගන්නේ නැවැත්වෙන ඒත් ගන්නවා හැබැයි ඇඩික් නෑ ඔව් අන්න ඒ වගේ කියන්නේ ඇඩික්ට් වුණාද නේ අම්මලා තාත්තලා කලබලනවා මම ඉගෙන ගන්න නැතු වේද එහෙම නෑ මම හැමතිස්සෙම තියාගන්න plan නෑ මම ගන්න පය 3ක් 4ක් ගියේ මේ ඇරෙන්න මං හිතන් ඉන්නවා මං පය 10 පය 20 අතරම ගන්නවා කියලා ඒක ඇඩිට් බැඩි මේ මෙපා ඉතින් තමන් ඉගෙන ගන්න ඕනේ ඉගෙන ගන්න මල්ලට කියන්නේ නැත්තම් කියයි අපි ගේම් ගන්න කිව්වා කියලා ඉගෙන ගන්නවල ඉගෙන ගන්න ගේම් උත් ගන්න රිලැක්ස් වෙන්න ඔක්කොමත් එක ඉතින් අර ඇඩිට් වෙන්න යන්න එපා ඒක ඇඩිට් වෙන එක තමන් කරද්දා ඒක මේ කිසි කෙනෙක් කරද්දා නෙවෙයි තමන් අර හිතලාම එකෙන් දෙන්න ඕනේ පුළුවන් තරම් ගන්න ඕනේ මේ තමන් අනාගත ගැන දන්න බෑ ගේම් කියලා මොකෝ ඉතින් පිටිකරම කරන්න බෑ තම ජීවත් වෙන්නත් ඕනේ ඉස්සරහට ඒකත් එක ඇඩිට් නොවි තියාගන්න පුළුවන් ටයිම් ටේබල් එකක් දාගෙන මම මේ මෙච්චරක් ගන්න ඊට පස්සේ මේ පාඩම් කරනවා එතකොට ගෙදර ප්‍රශ්නෙකුත් නැහැ මොකද මේ අපේ ඉස්සර අර තිබ්බම නැහැ මට එහෙම දෙයක් කියන්නේ අම්මා දන්නවා අම්මා තාත්තා දන්නවා මේක කරත් මේක ඒ මට්ටමේ යන්නේ නැහැ මොකද එළියට බහලා මන්න කියන්නේ ගේම් ගහනන මල්ලගෙන පය 12 10 දාලා පොඩක් එළියට බහලා ක්‍රිකට් පාරක් කර බෝලක් කර උඩාර දාලා පොඩක් රිලැක්ස් වෙන්න කියලා කියන්නේ කියන්නේ ඇඩිට් වෙන්න බෑ කියන්නේ හරි නැහැ කියන්නේ මම හිතන්නේ නැහැ සෞඛ්‍ය රෝදා කියලා නේද ඇඩිට් වුණාම නේද ඒ චින්නක් ගාමිනා නැතුත් නේදලා නේ මම ඒ ක්‍රිච්ච CS:GO ගැහුවත් ඒක මට එහෙම අපරාධයක් වුණා සෑහෙන දේවල් ඉගෙන ගත්ත ගේම් එකේ අර CS:GO කියන්නේ සෑහෙන ටෙක්නිකල් ගේම් එකක් කට්ටි ඇත්තේ ටීම් එකත් එක්ක එකද ගහන්න ඕනේ. ඒතකොට ටීම් එකත් හැමදෙස්සම කතා කරන්න ඕනේ. ඒතකොට ඉංග්‍රීසි වලින් තමයි කතා කරන්නේ මොකද පිළරටයත් එක්ක නේද? ඒතකොට ඒගොල්ලොත් මම එහෙම ගොඩක් ඉංග්‍රීසි වලින් කතා කරන්න පුරුදු වෙනවා. ඒත් අතනම කිව්වොත් මම ස්කෝරේ ඉන්ටර්නැෂනල් ගියත් මම කතා කරන්නේ ඉංග්‍රීසි වලින්. ඒ අලුත් එක සිංහලින් කතා කරන්නේ මේ ඉංග්‍රීසි පීඩේ වුණා සිංහලින් කතා කරන්නේ. ඉතින් අර CS:GO ගාතියම සෑහෙන මම ඉංග්‍රීසි වලින් කතා කරන්න පුරුදු වෙනවා. දැන්ටමත් මගේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා ඉන්දියාවේ කෙනෙකුයි තව කෙනෙක් ඉන්දුනීසියාවේ උන් දෙන්නත් නිතරම කතා කරන එහෙම යාළුවෝ සෙට් වෙලා තියෙන ඉතින් එහෙම ගාලා. තව ඒකේ අර ටෙක්නිකල් ගේම් එකක් ඉඳලා අර ටීම් වර්ක් එක සෑහෙන ඉගෙනගෙන තියෙනවා. ඒ වගේ සෑහෙන දේවල් ඉගෙනගෙන තියෙනවා. ගේමින් අර ඒක අපරාධයක් වුණ නෑ මට හිතෙන්නේ. ඒක තමයි අයලා මොකද දැන් මේ කියන්නේ. අපේ ගේම දැයි වෙන එක පල්ලි මෙහෙම අපි ගේම් එකක් ගන්න සාමාන්‍ය අපිට අත් ජීවිතේ වඩා ඒක වඩා ෆාස්ට් තියනවා නම් ඒවා මා ගන්න මොක්තරී ආතල් එකෙන් අපි ගහන්න ඒක ආතල් එකෙන් ගහන එක රියල් ලයිෆ් එක වැඩිය හොඳ නම් ඒක ඇඩික්ට් වෙනවා කොහමද ඒ කියන්නේ ඒකම ඉන්න එක හොඳයි අත් ජීවිතේ වැඩිය ලේසුනම ඒක ඒකම තමයි ඉන්නේ මම දන්නවා ගොඩක් අය ඉන්නේ ඒක මගේ ප්‍රශ්න තිබ්බාම ඒ කියන්නේ ඒ ගේම් එකක් ගහတာ මම මේ කරන්නේ රිලැක්සස් එක රිලැක්ස් වෙන ගොඩක් අය ගේම් ගන්න ආසයි ඒකයි ඒක නේ PUBG එක වගේම අපි කිරි මැරුවාම එන කින ෆීලිං එකට ගයි කියන්නේ ඒක පොපියුලුනේ පාරම අමුතු ආතල්යක් තියෙන ඉඳන් අනිත් කට්ටිය කතා කර කර කතා කර ටීම් වර්ක් එක එක්ක මේ ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් මේ ගොඩක් ඇඩිට් වෙන්නේ මල්ටිප්ලේ ගේම් වල නේ යාළුවෙක් එක්ක හිටලා ගන්න යාළුවෙක් එක්ක ගන්න වෙන මල්ටිප්ලේ මේ ලංකා ඩොටා එහෙම ඩොටා එක ඕ මාර්ජින් ඇඩිට් වෙච්ච කට්ටිය ඉන්න මේ කාමර එළියට දෙන්නේ නැතුව දවස් ගානම කකා බිබි ගාන කට්ටි මම දන්නවා ඒ සාමාන්‍යයෙන් මේ කැෆේ වලත් එහෙම ලංකා කියනවනේ ඒක ලොක්ඩවුන් කියලා දිනවා ඔයාලා දන්නවනේ මේ ඒ එළියට ගම් ගහනවා. හරි ඉතින් මේ ගේම් වලට හැබැයි ගේම ගැන වට මොකද කියන්නේ? දැන් ගේම් ගැන ඉතින් ඒක ඉතින් කික හැමෝම ඉතින් හැබැයි වෙන්න යන්නේ. ඉතින් කට්ටි ඉන්න දීලා හැබැයි වෙන්න දෙන්න ඉන්න කට්ටි ඉන්නවා. නෑ යන්නේ. ඕ ඒක නේ කතා කරන්නේ. ඔව්. ඒ කියන්නේ මතරිය වල ගියම් පොනා ඉතින් ඒත් ඉවරයි. ඔව්. ගංජා බීලා ගංජ ගහලා හැබැයි වෙන්න දෙන්න කට්ටි ඉන්නවා. ආ හැමදේම ඉතින් ඉන්න ඉතින් මේක හැබැයි වෙන එක ඉතින් තමන් ගන්න. ඔව්. මුලින්ම දැන් නෑ මං කියන්නේ ඒකෙන් ඒ පුද්ගලයාගේ සහ ඉතින් ඒ
යා හදන පරිසරය වැරද්ද. ඉතින් දැන් අපේ අම්මලා එහෙම කරන්න දුන්නේ නැහැ. පයින් ගහලා හරි වන්නනවනේ. ඊට පලයන් ගොල ගහම කරේ ගලවල යනවනේ. ඉතින් එහෙම අබ්බැහි පෙට්ටන කවුරු හරි ඉන්නවනම් එහෙම කරලා ඒක වල මිනිස්සු දනගන්න ඕනේ කන්ට්‍රෝල් කරන්න. අබ්බැහි වෙන්නේ පායි. ඔව්. ඒ වරෙන් ඉතින් අර ලයින් කිව් වගේ අපි ස්ට්‍රෙස් වුණාම ඉතින් ගොඩක් ගේම් ඉස්සල ඒ සම්බන්ධතාවයි පැත්තට ගොඩක්ම ඉතින් අර හැබැයි මම නම් කියන්නේ ඉතින් ඒක මේ තමන් ඒක හැබැයි වෙනවනම් ඒක තමන්ගේ වැරද්ද. ඒ කියන්නේ ඒක තමන් දරගන්න ඕන කන්ට්‍රෝල් කාඩ් ඉතින් උත්තර දේවල් දිනන දේවල් හැබැයි වෙනවා කන්න හැබැයි ඉතල කන්න හැබැයි වෙන්න පුළුවන්. ඒක දෙල් ගෑම හරි ඒක මම දරගන්න ඕන කන්ට්‍රෝල් කාඩ්. අර සහයිදින් දැන් පොඩි කෙනෙක් ගැන කියනවා නම් දැන් අපි ඔගේ යනන් ඉතින් ගෙදර අම්මලා ඉඳලා මගේ කරවන්න. ඔව් පොඩි අය මේ කතා කරේ පොඩි අය ගන්න නම් ඒ ජෝවල අය දැන ගන්න ඕනේ ඒක කන්ට්‍රෝල් කරන්න. ආ එතකොටයි මේ සෞඛ්‍ය ගැන කතා කරොත් ගේම් ගහද්දී දැන් මේ අපි ඕන කෙනෙක් දැනන ස්ක්‍රීන් නැද්ද මේ දවසම බලන් හිටියොත් ඇස් වලට ප්‍රශ්නයක් වෙනවනේ මේ දැන් අය උදේ ඉඳන් මොනවද මේ කියන්නේ සෞඛ්‍යයට වෙන ප්‍රශ්න. ඒ වගේම මේ සාන එක දවසට සාන ඒ කියන්නේ ගොඩම් සෞඛ්‍යයට හොඳම කොච්චර වෙලාවක් ගන්නද ඒක ලිමිට් එකක් විදිර බැලු ලිමිට් එක කියන්නේ එහෙමයි ගේම් ගාද්දී ඉතින් මම සමාදස් ඉඳගෙන අපි මේ සෞඛ්‍ය වගේ වදින් අපි පුදු ඉඳගෙන ඉඳිනවා. එතකොට සමහරක් ලාට ආයතනක මම ඉඳන් ඉන්න පුදු පාද මේසෙ උඩලා තියෙන අත මෙහෙමන දින කර මේ වගේ දේවල් ගන්නවා සමහරකට කොන්ද මෙවෙන්න ගන්න අර කෙලින් ඉන්න අපි වකුඩ වෙලා ඉන්න ඒවත් දැකි තර ඒ වගේ දේවල් තියෙනවා. ස්ක්‍රීන් එක නෑදොත් ඉතින් ඕන දෙයක නේ පොඩ්ඩක් එක දිහා පීල්කද්දී අපි ඕන ගොඩක් කරලා බලන් ඉඳන් ඒත් ඇහැට පොඩ්ඩක් අවුල්. ඒ කියන්නේ මං කියන්නේ මම මොන ගේම් එකද දැන් මෙතන තියනවා නම් මගේ ස්ක්‍රීන් එක ගොඩක් දුර තියෙන්නේ ලගම නෙමෙයි මේ මෙහෙම නෙමෙයි තියෙන්නේ. එතකොට අර දැනෙන්නේ නැහැ මේකක්. ඉතින් මාකරේ වා හිතන්නවා දැන් ගේම් ගන්න මාකරේ දැන් අපි මාකරේ ඒවා ගේම් එක රෑන්ක් එකක් ඕක ගන්න ඒක දාලා යන්න බෑ අපිට. ඒතර විනාඩි 10ක් විතර දැන් ඩොටායම පය කරන් යනවා දිනවා නේද? සමහරක් කියද මම ඩොටා ඇච්චර ප්ලේ කළා නැහැ. ඒ වගේම දාලා යන්න බෑ නැගිලා යන්න බෑ. එතකොට ඒ වගේලා ඒ වෙලාව පය බග ගැව්වා මම නම් ගන්නේ විනාඩි 5ක් දෙලේ යනවා. එතන ගියලා ගාක් වල අධ්‍යාපන ළඟට ඒ අර ඈට තියෙන මේක හරි. ඒ කියන්නේ පොඩක් ෂේප් උඩ දස්ක කොළපාට දෙයක් පොඩක් අපේ ටග්ගල වැඩම ඇස් මේ වෙනවා පොඩ බල්ල ඒක හදාගත්තා එතන. ඉතින් ඒව මම කියන්නේ සාමාන්‍යයෙන් ගේම් ගානක් පැය අපි සාමාන්‍ය මම සාමාන්‍ය දවසට ගෙදර හිටියොත් දැන් ගොඩක්ම අපි ගන්න වීඩියෝස් වල ගොඩක්ම ගන්න ගොඩක් ඒක ලයික් නැහැ ගොඩක් ඉල්ලන GTA 5 එක සමහර දවස් 2-5 දවස්ලා ගන්න ඒත් ඔන්න පැය 3 අපිටර ගායි. ඒකේ දවසම ගේම් ගන්න නැහැ ඒක වෙන වෙන වැඩ ඒක ඔෆිස් වලට ඒවත් එක්ක. ඉතින් මම කියන්නේ සාමාන්‍යයෙන් ගේම් ගානක් උඩරෙම ඉතින් පැය 3-4 ඒ කියන්නේ එක දිගට මේ ඉඳලා නෙවෙයි ඒත් මං කියන්නේ පොඩ්ඩක් විනාඩියක් දාත් ඒකක් ඕ බීලා අම්මත් එක්ක කතා කරලා මාක් එළියට ඒව ගිහිල්ලා බල්ලෙක් ඉන්න බල්ලෙක් කරපු බෝලේ ඉඳලා මම කතා කරලා මකර කරලා පොඩ්ඩක් රිලැක්ස් වෙලා ඉන්න මේ ඒක තමයි මං කියන්නේ සෞඛ්‍යයට ඉතින් අර පස්සේ නම්බර දෙකක් පොඩ්ඩක් අවුල්යයි එහෙම වෙයි. ඉතින් අර ඒ වගේලාට පොඩ්ඩක් රිලැක්ස් කරනවා. එතකොට මේ කෑම මේ අපි දැක මේ මමත් දැකලා දිනවා ඔය ගේම් ගහද්දී කෙලිම පීස් එක තුනක් තියා ගන්න. කට්ටි සමහර අය ගේම් දින ඉතින් කන්න හොඳ නෑනේ. එහෙම මේ ගේම් එක ගන්න ගමන් පෑ ගණන් ඉදිරියට හොඳ නෑත්ද? මම කියන්නේ මං කරලා නැති උදාහරණ. ඔයා කියන්නේ ඔෆිස් එක. අපි එක්සයිස් කරනවා ඉතින්. ඔව් ඩෙඩ් මිල් එකක් තියනවා කියලා. ඩෙඩ් මිල් එකක් තියනවා. ඊයෝ විතරයි. ඩෙඩ් මිල් එක රදවලා තියනවා. යා ඒක. අපි ඩෙඩ් මිල් අපිට දෙන්න වීඩියෝ එක ගෑම ගැන කිව්වොත් නම් ඉතින් එහෙම කෑවොත් නම් කොහොමත් වැඩි කල් ඉන්න වෙන එකක් නෑ. බඩේර. මැරෙන්නේ නෑ මේකේ. මැරෙන්නා මැරෙන්නා පුළුවන් ඉතින්. එක තැන හිටියොත් මම කියන්නේ ඒ වගේ අර ඉන්න ඉරියව්ව ගැන බැලුවොත් ඩයගඩන් සාමාන්‍යයෙන් ගේම් ගහනවා නම් අර හරි විදියට ගන්න වාඩිලා ඉන්න ගේම් ගහනකොට අන්නේ හරි විදියට වාඩිලා හිටියොත් සාමාන්‍යයෙන් එච්චර දේවල් අර ඇඟට වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇඟ රිදෙන දේවල් එහෙම මග අරගන්න පුළුවන්. හැබැයි අර ඇස් වලට තමයි පොඩ්ඩක් ඉතින් ප්‍රශ්න එන්න පුළුවන් අර හැමතිස්සෙම මුන්ටේ දිහා බලාගෙන ඉන්නකොට. හැබැයි අර මේ ගේම් එකක් දිහා බලාගෙන ඉන්නකොට අපිට මතක් වෙන්නේ නැහැ කීයටවත් ඇහැ වෙනසකට ගන්න ඕනේ වැඩි බලාගෙන ඉන්නවද එතකොට ඒක වෙන සාමාන්‍ය සොෆ්ට්වෙයාර් සම්මනන් නම් තියෙනවා. නීති දාන්න කවුරුවත් නැද්ද? කවුරුවත් නීති දාන්නේ නැද්ද? ඇත්තටම පොලිසියෙන් නැහැ නීති ගෙවල් ගාව නැහැ පොලිසිය කවුරුත් මේ ඒ අරෙන්ද නීති කවුරුත් දාන්නේ නැහැ ඇත්තටම නෝනා කියන කසාදර දෙල නැහැ. චාපි බැරිදට තමයි. වයිෆ් ඕස්ට්‍රේලියාව කියන්නේ. වයිෆ් ඕස්ට්‍රේලියාව කියන්නේ එක වයිෆ් කියන්නේ ඕස්ට්‍රේලියාව කියන්නේ නැත්නම් ෆ්‍රාන්ස් ගියා. ඒක දෙන්නෙක් ඉන්නා දෙන්නේ රඩයි. නෑ 10ක් විතර ඉන්නවා. මේ කෑල්ල බලනවා නම් බොරු කියන්නේ. නෑ ඇත්තටම ප්‍රශ්නයක් නෑ මේ.
ගෙදරින් ප්‍රශ්නයක් නෑ පොඩි ගෙදරින් ප්‍රශ්නයක් තියෙනවා කියලා මේ රයන මේ අපි මේ රේන්බෝ 6 කියලා ගේම් එකක් තියෙනවා ඔයාලා දකිලා තියෙනවා මගේ වීඩියෝ බලනවා නම් මේ ඒක සමාජක අර මේ ගාන පාන්දර දැන් 10 11 ද පටන් ගන්න ගාන දෙක තුන නැග. එතකොට තියෙන මේ අනිමිනුසු බුදිනේ මම් බුදි නෑ. ඉතින් අම්මා ඇවිල්ලා කියනවා ගෑ ගහන්න එපා අනිමිනුසු බුදි පාන්දර දෙකක් මාඩතර ගෑ ගහ විඩ දීපා විඩ දීපන්. ඒක ඇදෙන වාද්‍යම් ප්‍රොප් එකක් උතන් ඩ්‍රෝන් එකක් දැන් අරගෙන ගියාම මේ පොරු පයින් යනවා කියලා උන් පයින්ෙත් නෑ. මං හිතා උන් පිට දෙන්න යනවා කියලා. උන් ආයෙ තාපෙ බලා යනවා. අර එහෙම පොඩි සීන් ටිකක් තියෙනවා එතන. එතකොට අම්මා ඇවිල්ලා පොඩ්ඩක් ගෑ ගහන කියා කියන්නේ මේ පොඩ්ඩක් හිටගම් බරබර දානවා මේ අර දැන් කතා කරන්නේ නැතුනම ඉතින් එතකොට ඉතින් කරන් දැන් නැති කෑල්ල වුණාම මචං ගේම් ගහද්දි ඉතින් ඒ කියන්නේ කෑල්ලට ගේම් නෑ ලොකු නෑ ලොකු කියන්න බෑ කියන්න බෑ කියන්න ඕනේ ප්‍රශ්න තියෙද්දා මේ එහෙමත් නැති පොඩක තේරුම් ගන්න තියෙන යා කියන්නේ ගේම් ගන්න ටයිම් එකේ එමය මල් කඩ මෙලට එමය ඔය මාක් කොයිව එකත් පොඩක් ෂේප් එක යාන්තම් කරා යනවා බලමු ඉස්සරහට මොනවා වෙයිද ආ ජබි ඒක ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. මන්නම් කියලා තියන්නේ ගේම් ගහවට කමක් නැහැ කියලා. මේ මටම ආ මගෙන් අහන්නන්නේ. ආ සෝරි. දීසාර අපි දෙන්න කතා කරගෙන ඉන්නවා. ඒවා කියන්න කිව්වා. මට ඇත්තටම ගේම් ගහන්න මොකුත් කියන්නේ නැහැ. බලින්නේ මොකුත් කරන්නේ නැහැ. ගේම් ගහන සම්පූර්ණ ඉදහස් දීලා තියෙනවා මට. ඒකනේ බලින්න කියලා ඉන්නේ ඉතින් කැලම තමයි. එයා ඉතර ඉන්නේ බලින්නේ. ඒ කියන්නේ ගෙදර කරන්නේ මං ඉතර ඉන්නේ. ඒකෙන් මට ඕනි තරම් කෑ ගහන්න පුළුවන්. නගපාත ගෙවුරුත් තියෙන ටිකක් ඈතින් ඉන්නකොට. ඒකේ වටේම තියෙන පාරවල් ටික. ඒ මැද තියෙන ඉන්න. අතර මූ මලක් ඉතින් අනේ මිනිස් දන්නේත් නෑ මූ මලක්. මං මැරුණා. මුන් කවුරැල හොයන් එනකන් කවුරවත් දන්නේ නෑ. ඒක තමයි එක දවසක් මම ගෙදර ඇද්දි මේ ගේම් ප්ලේ එකක් දාගන්න මේ විදුලි කොටනවා දාගන්න මූ දන්නේ නෑ. විදු කන්නවා. ආ වහන්නේ නැද්ද නෑ ඕන්නේ නෑ. ලූ දන්නේ නැද්ද මලොත් ඉතින් කවදා හරි විදුලි වැදින්න තමයි කමරෙන්නේ. මොකද දැන් වෙන ගෙදර කරන් දැන් ගෙදර මිනිස්සුනේ වහින්නේ. දැන් ජොන් කර කෑ ගහන්න නේද ගෙදර. අම්මා කෑ ගහනවා. අම්මා දෙවියන් කෑ ගහන්නේ වහිනවනේ. තාත්තා උත් කෑ ගහනවා. මේ එහෙම බැලුවොත් වහින්න ඉන්නේ ඉතින් අරයා විතරයි. ඔගෙන ප්‍රශ්නයක් නැහැ. මගේ නම් කිසි අවුලක් නැහැ මොකද මං ගේම් ගහන්නේ ස්ටුඩියෝ එකේ ඉඳන් ඉතින් කවුරුත් බයින්නත් කවුරුත් නැහැ කියන්නත් කවුරුත් නැහැ විදුලි කොටුවත් නම් අම්මා ඇවිල්ලා කියනවා කොච්චර නිදාගෙන හිටියත් ජීවිතුලන් ඇහැරගෙන ඇවිල්ලා කියනවා මේ ඔන්න එළි ජීවන්න ඔබ මේ සෙල්ස් එක සම්බලට දිනනවා අපිත් දෙනවා ගෙදරට අග්ගාලා බුදියාගෙන දැයිලා ඔය කොරෝනා වලද බලලා එහෙම කියලා නැත්තයි ඉතින් අවුලන්න මෙතන මං හිතන්නේ වැඩියෙන්ම කෑ ගහන්නේ ඔය ඔය කෑල්ල මොකෝ කියන්නේ ලැබරේටස් ඔය කෑල්ල මොකෝ කියන්නේ ඈ කෑල්ල මොකෝ කියන්නේ ඌ වුණා ප්‍රශ්නයක් ලොන්ඩි ඔය කියන්නේ බලන්න නේද මගේ හෙඩ්සෙට් එක දාගෙන හෙඩ්සෙට් එකෙන් එළියට එන අපේ කාබරේට මේ අම්මලා ඉන්න කාබරේට මම මූ කෑගත් මියුට් කරන අරක් ගන්න නැත්නම් අනේ ඉඩයක් ඇතුළේ ඉන්නේ ඉතින් දන්නේ නැහැ කෑ ගහන්නේ කොහමද අයියාට මට යා විදුලි කොටන සීන් එක තියෙනවා එතකොට ලයින සීන් එක තියෙනවා ඉස්සරහට දැන් දැක් වෙන්නේ තාම නෑ ඒක මේ මේ වැඩ මේ මේ මන් දැක්ක මේ වාගෙන් අහන්න හිටියේ අර අර අන්තිම මීම් රිව් එකේ අර අර කෙල්ලෙක් ගැදර මේ එකක් වැඩින් මොකද රයන් නැක් කරේ ඒකට පෝස්ට් එකක් ඇදලා තිබ්බා මම දන්නේ නැහැ ආදරය මීම් රිව් එකේ පැමිණිය එකද මොකක්ද ඒක ගෙල්ලද මම දන්නේ නැහැ ලංකාවෙත් දන්නේ නැහැ මම ඒක දැක්ක පෝස්ට් දෙකක් විතර ඒ බැලුම එක මේ වෙලාවේ දැනට ප්‍රශ්නයක් නැහැ මනිය දැන් ප්‍රශ්නේ දාගන්න ගමන් ඉස්සරහට ඔව් ඉස්සරහට බලාගෙන ඉන්න මනියගේ අම්මේ රෝල් එක දෙනවා කියපන් ඔය මට මට ඒ කියන්නේ ගෙදරින් නම් අවුලක් නැහැ කිසිම අවුලක් මම තමයි ගොඩක්
එම ගෙවන්න එකලු කොම දන්න ඇගවත්න්නේ ගෙදර බිලුද්ගවන්ඩෝඩේ වගේම ගොඩක් කණ්ඩපුන්න මයිතන මම න මගේ කරගන්නවා ඉති මගේ වැඩ ඒවල ඔක්කො මම තනීම කරගන්නවා ඉති ගෙල්ල එක පෑ හොම ජොබ්බේ මේගෙන ඒ පොල්ටයිම් ඒවලතම ප්‍රශ්නයන්න අර වීඩියෝ ගේම් වැඩින් මේ ළමයා ගිහම වෙනවා තාත්තේ අර කොල් මේ කෝණි කියලා කට් කරනෝ නේද යන්න එපා කියලා නේ මෙයා කිව්වා නේද ළමයි කොහෙද දැන් ළමයි ඉන්නවා කියලා කිව්වා නේ උඹට ඉන්නට මට දැනන්නේ නැහැ ඒක කොහොමද කියන්නේ ගෑනු කෙනාද ළමයි කොහෙද ෂොප් එකේ ගන්න ඒකින්ද මේ කස්ටමර්ස්ලාට එළියට ඇතුළට එන්න දෙන්නේ නැහැ දොර ඒක ගේම් ගන්න වෙලාවට ඒකයි යාට සාර වීඩියෝ රෙකෝඩ් කරන්න බානද බානවා ඔව් බානවා සාඩේ මම බෝඩ් අද්දා ඊට පස්සේ චින්දර ඉන්න මේ කියන්නේ කඩේ යාළු කෙනා කඩේ ඇතුළේ පන්තියේ ඉඳලා පොඩිවම මතේ ඒක චින්දර මෙචිනානේ එයා දොරගා ඉන්න කස්ටමර් එක්ක ආවත් එළියට ගිහින් කඩෙන් එළිය තමයි බිස්නස් එක කරන්නේ මොකරි කරනවා නෝ ඔක්කොම කඩේ එළිය කරන්නේ ඒතර තැනක් දෙනවා අපි ගිහින් ඉඳලා ඒක තියෙනවා ඒ කියන්නේ සාමාන්‍යයෙන් කඩේට කොහොමද දැන් දැන් ජොබ් එකක් කරනවද දැන් වින්ඩෝස් එකකට යාල් කරන්න අර ඒක ගොඩක් දලා ඉන්න එනවනේ අපි කරනකොට ගන්නවා නම්බර අරන් බලෙන් පන්නනවා අපෝල දෙන කොල දෙත හරි කිය ඉන්නේ දුක් කොහොමරි බලනවා බලලා ඉතින් අර ගේම් ගන්නවා ඒක කොට කෑගඩ කියන්නේ ඉතින් එතකොට මේ වීඩියෝස් වලට මොකද කියන්නේ නැද්ද මේ ළඟදි දාලා තිබ්බ වීඩියෝ එකක් මේ මාසයක් විතර ඇතුලේ අර ෆෝන් ඉන්ඩස්ට්‍රි එක ගැන ලංකාවේ ඔව් ඒ වටේම මොකද කියන්න කවුරු කියන්නේ නැද්ද මේ සාමාන්‍යයෙන් මාස 6කට විතර කලින් දැනගත්ත අපේ ගෙදර කට්ටිය මගේ වීඩියෝ බලලා ඉවරයි ඉතින් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද අම්මා බලලා නෑ තාත්තලා බලන්න යවගෙන ඉන්නවා ඔව් තාත්තම සාමාන්‍යයෙන් ඒ වගේ මුදු දෙයක් කියන්නේ අම්මා චිනත්තක කරන බාන්න මල්ලි මොනාරි කරනවා තමයි මේ වගේ ඉවෙන්ට් එක ලයිව් එකක් අවුත්ම ඒක බලන යාරෙන්න බාන්න තාත්තර මම බලන අර අතුපාඩ යට බාරගෙන තියෙනවා කොච්චර බැලලද කියලා අනේ භාජයක් විතර බලලා තාත්ත කතා කරත් දැන් මූ හරියන්නේ නැහැ තාත්තට කතා කරත් නැහැ තාත්තනේ බැහැ කවුරුත් කියන්නේ හරි ඊළඟට අග්ගලයි ගියාගෙන යන්න ඕගොල්ලන්ගේ ෆේවරිට්ම ගේම් එක මොකක්ද මගේ ෆේවරිට් ගේම් එක රේන්බෝ GTA 5 Dota Dota ඉතින් CS:GO දැන් Fortnite විචත්‍රි හරි මේ අනිත් ප්‍රශ්නේ මේ ගොඩක් යූටියුබර්ස් ලාව එද්දි එයාව වට්ටපු කෙනෙක් හරි ගොඩක් හරියෙන් හිටියා ඕගොල්ලන්ට නිකන් අර එද්දි නිකන් එන්න දුන්නේ නැද්ද යූටියුබ් එකට ඇවිල්ලා ඕගොල්ලෝ ෆොටෝ පොක ටීම් ඉන්නවද ඔතෝ මම පොඩි ස්ටෝරි එකක් කියන්න. ස්ටෝරි. මම මේ YouTube එකේ දැද්දි ජොන්ටිට තමයි subscribers වැඩි හිටියේ gaming පැත්තේ. ජොන්ටිට මම හිතන්නේ 600ක් නෑ 1000ක් වගේ හිටියේ subscribers. චබී හිටියා 500ක් විතර මට හිටියේ 200ක් වගේ. ඉතින් ඒ කාලේ මට competition නැති උඹලත් ඔබලා දෙන්නත් එක්ක. කොහොම හරි gaming scene එකේ. ඔව්. ඊට පස්සේ මම එක සෙට් වුණා මම එක උදර සෙට් වෙලා හිටියා මම කිසිම අවුලන්නේ මම කොහොමද තම තමන් කට්ටිය උදව් කරගත්තා. ඒක කියන්න මුල අපි මේ දැන් ඉන්න මෙතන ඉන්න තැනක ඉන්නවා නම් අර ඒ අපි සෑහෙම මේකත් එක්ක අර කට්ටේ දුවක් කොහෙද අපි කට්ටේ බෙදා ගන්න සතුරක් කියලා බෙදා ගන්න අපි සෙට් එකේ කොහෙවත් නෑ තර මේකත් නෑ කියන්නේ මේ මුන් සෙට් නැත්තම් අපි කවුරුත් නෑ මේ ඔක්කොම ඉන්නෝනේ මේ මේ එකතු වෙලා ඉන්නේ නැහැ ඒකනේ සමහර ෆීල්ඩ් වල එක්කෙනෙක් එක්කෙනෙක්ට බෙදා ගන්න මේකනේ අපේ ගේම් එක හම්බුනොත් අපි ඔක්කොම අතේ බෙදා ගන්න අපිට කියන්නේ මේ අපි කියන්න ඕනේ අපේ ගේම් හම්බෙනවා නම් ගොඩක් හම්බෙන්නේ ලයන් කියන්නේ ලයන්ට හම්බෙන කනෙක්ෂන් එක තමයි කට්ටිය මන් දැක දා තියනවා එක්කෙනෙක් ලයන්ට බැනලා තිබ්බ ලයන්ට කවුද මේ ගේම් දෙන්නේ ගේම් ගන්නවද මේ එකෙකුන් ගේම් දෙනවද බොරුනේ ඕක කියන්නේ අර දන්නේ ඒක මේ ඒගොල්ලෝ දන්නේ අර මම වීඩියෝ කරද්දි මට ගේම් දෙනවා ෆ්‍රී ස්ටිම් එකේ ඒක ඩෙවලොපර්ස් හදනනේ ඩෙවලොපර්ස් ලයවලා ඉතින් මේ එයාගේ දාලා මට බැනලා තිබ්බා බොරුවට මේ කියවනවා ගේම් නිකන් දෙනවා කියලා ඉතින් අර ඉතින් ස්ට්‍රවුඩ්ලා ගේම් උත් ගන්නවා ඒ සල්ලිත් ගන්නවා ඒව කරන්න ඉතින් ලයන්ට ගේම් හම්බ වෙනවා ඒව බොරු නෙමෙයි ඔව් ඒ ඇත්ත ඉතින් ලයන්ට හම්බ වෙන ගේම් තමයි අපිට අර අපි ගහන්නේ ඔක්කොත් නේද ඔය ගොඩක් ඒවා මේ අපි සල්ලි දීලා ගත්තේ වනේ මේ ලයන් ගේම් තමයි ගොඩක්ම අපිට හම්බෙන්නේ ඒ කියන්නේ ලයන් එක ගේම් එකක් අරගෙන අපි කට්ටියට කිල්ල ගන්න කිල්ල ගන්න සමහර ගේම් මේ කියන්න ඕනේ මේ මම මුඩක් කියලා නෑ මේ දැන් තමයි මුඩක් කියලා නෑ මේ කියන්නේ සමහර ගේම් තියෙනවා මේ 50 60 ගේම් ඉතින් ඒව අපිට ඉල්ල දෙනවා මේම දිනවල කතා කරලා අපි ගහමු අපි සෙට් එක ගන්නවා අපි ගහමු අපි ඒකෙට මදින බා මේක පහල පුළුවන් කරලා මූ මේල් එකක් දාන උන්ට මේක මුන් දෙනවා ඉතින් බැලුවොත් ඔය දන්න ඩොලර් 60 ගන්න අපි 30ක් ඉන්නවා අයගෙ දර තේ ඔක්කොම ඉතින් ලයන් ගෙන අපිට හම්බුනේ ඉතින් ඒක කියන්නේ ලයන් දෙත්තු ගන්න දෙනවා ඉතින් සමහර අනද අපි එකම එකන කොට වෙන්න අපි ඔක්කොම එකම ගේම් වෙන්න නැත්නම් ගහන්නේ ඉතින් ඒක ගේම් හම්බුනා මේක හින්දා ඒක කියන්නේ එතකොට මේ ඕගොල්ලෝ මොකක් කරේ ක්ලෑන් එකේ ඉන්නවද නැත්නම් සෙට් උනේ කොහමද ඒ වගේ ක්ලෑන් එක මොකක් කරේ ඉන්නවද සෙට් උනේ කියන්නේ නේ අපි එමයි ඉස්සෙන් ගැවුවේ
ඊට පස්සේ චබියර සෙට් වුණා අපේ ලයින් සේ චබියා ඒතොර නිකෝයි ලයින් ශ්‍රී ලංකා ගේම් එක ගන්න ඒක ටීම් එක මට සෙට් වුණා චබියා ෆල් ක්‍රයි 5 ගේම් එක ඒක අපේ බලේනි මයි මොයි මයි බ්‍රෝ හම්බුනේ මට මයි බ්‍රෝ හම්බුනේ මෙහෙම මුලින් හම්බුනා මොයි මනියා කියෙන් තමයි මයි බ්‍රෝ මට හම්බුනේ අපි දෙන්න දෙන්න බය හිටිය සීන් එක මේ බය බ්‍රෝ ගැන වීඩියෝ බලවම මට දැන්නත් අරගෙන දන්නානේ අපි කෙල්ලෙක් ඉන්නවා කෙල්ලෙක් ඉන්නවා ඒක අම්මද යතකද කියන්නේ ඔව් කෙල්ල මොකද මොකද 11ගේ වේගත් කියලා ඒකනේ 11 මොකද අර අයියට කියන්න ඕනේ කිව්වනේ මොකද අර ගෑනල මේක ඒක පස්සේ ඉන්නේ රෙකෝඩින්ග් ඔව් කියන්නේ ගැදරින් කෙල්ලවලන්නත්ද කියලා ඒ ගේම් එක කෙල්ලවලන්න නෑ කෙල්ල එයිමයි පබ්ලික් ගන්න ගොඩක් කැදින මේ දැන් අපි දැන් ප්‍රශ්නෙට බයි ඇත්තට ගියා ඒක නාව ඇද්ද කට්ටිය නැද්ද මනිය කතා කිව්වද මනිය channel එකේ game එකක් ගහමු කියලා ඒ channel එකේ නම් පොඩක් අගනස් කරගන්න. game එකේ line තමයි කතා කරේ. ඊට පස්සේ කකුලෙන් ඇදපු කාරුවක් නම් හම්බුන්නේ නැහැ. කියන් දෙන්නේ මේ. ඔව්. එහෙම තිබ්බේ නැහැ. කොහොම හරි කියන් දෙන්න අපේ fake account දෙනවා උන්ට. game එකක් අලුතෙන් පටන් ගන්න හදුවත් ඒත් ඒගොල්ලෝ නම අපෝ ඒ කියන නම දා ගන්න ගත්තා අපේ නම ගන්න බෑ වෙන එක කරන් අපේ අරගෙන අපිට ජොන් ටේසර් කියන නම ඒ කියන්නේ ඉස්පෙරසුත් එහෙම අරගෙන එතකොට ඉතින් එස්ආ ජොන් ටික අපි ගහමු එතකොට අපේ නම ෆේක්ද අපේ නම ෆේක්ද වාවන්නේ නැති නෑ කියනවා අපි ගාමදී චපි එක කියලා අපි ගාගෙන ගහනවා නෑ ඊට YouTube එකේ තියෙන අපේ නම මෙහෙමම දාලා එයාලා කරන්නේ කොතනක හරි වීඩියෝ එකක් දාලා බලනවා දැන් මල්ලිගේ channel එකේ නමත් වෙන කෙනෙක් අරගෙන එයාට පුළුවන් කියලා බලන්න ඒක බැනුම්හානෙක් කියන්නේ නැත් එක්ක ඇත්ත ඒක තමයි මල්ලි එක්ක මේ මල්ලි කියන මචං පුරන්නම් එක්ක මේ ඔෆිෂියල් කියන ගයින් කරලා නැත්තම් ෆෑන් account කියලා දාන්න කියලා. ඌ මට කියව fuck you කියලා වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔහුගේ number එක කොහමද එයා ගත්තා? number ඔයාගෙන call එකක් ගත්තා උඩ. call එක කරත් ඌ වෙන චූයන් වගේ බය වෙලා. මම ඒක දාන්න video එක ඉස්සරහට මේ වෙන video එකක් කරනවා 2000 person චණ්ඩිද කියලා. නෑ නෑ මොමනේ. හරි අනිත් එක හරි subscribe ගන්න ගැන මොකද හිතෙන්නේ ඒගොල්ලන් ගැන ඉතින් අපේ මනිය හොදට කියයි නෑ ඉතින් channel එකට මං කියන්නේ channel දැන් ඔය channel එකේ content creator කෙනෙක් creator කෙනෙක් විතර මොකද දන්නේ මේ subscribe ගන්න ගැන ඒක ඇත්තටම මෙහෙමයි දැන් එහෙම මේ මම
කැමතිනේ වදින කියන්න ඒ එහෙම කරනත් කිසි තේරුමක් නැහැ ඒ කියන්නේ ඔයා දන්නකෝ අපේ වීඩියෝස් වල කියලා දානවා කියලා එහෙම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අර කරන්න මේව කරන්න කියලා ඉතින් ඒක කිසිම තේරුමක් නැද්ද ඉතින් Taman දැනගන්න ඕනේ කන්ටෙන්ට් එක හොදට හදා ගන්න ඒතර කන්ටෙන්ට් හදා තමයි අපි උනත් ඇවිල්ලා දැන් අපි දැන් මේ අපේ සෙට් එකේ ගොඩක් අය දැන් ෂොට් අවුට් දෙනවා මේ එතකොට ඒක අපි බලන්න කන්ටෙන්ට් එක ඉතින් ඒ වගේ කන්ටෙන්ට් හොදුන අපිට දෙනවා මේ වෙන අමාරු අමාරුවෙන් ගදිනවා මාංශයෙන් ගදිනවා දෙනවා ෂොට් අවුට් එකක් ගිහලා ගියතර අර ඒ දත්තර වැඩ කරනවා නම් ඔය ඔයගේ අනේ සබ්ස්ක්‍රයිබ් කරන්න කිව්ව වැඩක් නැහැ තේරුම් ගන්න ගොඩක් පොඩි ළමයි කියන්නේ සාමාන්‍ය යමකම දේන කත්තේ කරන්නේ නැහැ අපේ ස්කෝලේ ඔය හතේ අඩේ වගේ තමයි මම සබ්ස්ක්‍රයිබ් කරන්නේ මාරි ස්පෑම් ගොඩක් යනවා නේ බං මමදම ඒකමයි තියෙන්නේ ඒ චැනල් එකකුත් නැහැ වීඩියෝ එකකුත් නැහැ මං දන්නේ නැහැ කියලා කියනවා ඔව් සර් මගේ එකේ දානවා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඔහුගේ චැනල් එකට ගියා මොනවත් නැද්ද ඒ වීඩියෝ එකක් මොනවද බලන්නද මොනවත් නැහැ නිකන්ලු අනික කමෙන්ට් කරන කට්ටියත් කරදර එකේ හැමෝගම යටින් එක දානවා ඔව් අනික මේ සබ්ස්ක්‍රයිබ් ආය දන්නකො ඔහොම ඔහොම ගා 1000ක් විතර ආව කියලා එහෙම ඇවිල්ලා වීඩියෝස් වල ව්යූස් නැහැ ගන්නේ සල්ලි හම්බේ ඔහොම කරන්නේ ගොඩක් දෙන සල්ලි හම්බර කරපොඩක් ඒ හම්බෙන්නේ නැහැ හම්බෙන්නේ නැහැ ඇත්තට මේක බොරු වැඩක් එක් කරන්න බා කන්ටෙන්ට් එකක් හදාගෙන අමාරෙන් හරි කරා යන්න ඕන දැන් කියලා අලි මොකද ලගින් අර ඔක්කොම ඔජන්ට් එකම ස්පෑම් කරලා දෙන්න ඉතින් ඕගොල්ලන්ට හයිම ස්පෑම් කමෙන්ට් දමන පස්සේ තාප එක්කනට පේනවා ආ ආ අපිට ඒ කාලේ මේ දිසම් කිව්වා එහෙම කරන්න ගා මමත් කරලා දෙන කියන්නේ සබ්ස්ක්‍රයිබ් කියන මමත් ස්පෑම් ලිස්ට් එක දාලා තමයි අපිට විතරක් පෙන්වන්නේ අනිත් අයට පෙන්වන්න බෑ ඉතින් අයි පොඩි අවුලක් වෙනවා මේ මමත් එක බැලුවා දැන් මං කරනනේ අර අර YouTube ගැන වීඩියෝස් ඉතින් ඒගොල්ලෝ ගන්න සබ්ස්ක්‍රයිබර්ස් ලා ගන්න විදිය ගැන වීඩියෝ එකක් ඉස්සරහට ගේන්නේ එහෙම ගොත් ඒකත් ස්පෑම් වදිනවා ඒක පස්සේ අප්‍රූව් කරනවා අපි එහෙම කරන්නේ ඒ කියන්නේ අපි බලනවා ගොඩක් වදිනවා මෙයා පොඩ්ඩක් හරි මෙයා ඒක නෙමෙයි අපි අප්‍රූව් කරනවා ඒක කමෙන්ට් එක බලලා අපි ඒක රිප්ලයි කරනවා ඒක හොඳයි මේ සෑහෙන ඔය ඉස්සරහව සබ්ස්ක්‍රයිබර්ස් ඉක ගන්න උන් අර මගේ පොඩි අයියාගේ වයස මේ මගේ ලොකෝ වයස අඩු තියා පොඩි නේද මගේ ලොකෝ ඉරට පොඩි ලොකෝ ඉරට අවුරුද්දක් බාලා මඩියක් දැන් පාම පොඩි ලෙවල් කරලා ඉවරලා දැන් කැම්පස් යනවා මම තමයි පොඩි කෝල් එක දීලා මගේ අයියලාගේ අරුත් ඉන්නවා ඉතින් කවදාකවත් හිතුවේ නැහැ මේ වගේ ලොකෝ ඇත් එක්ක මං හිටිය කියලා අම්මා තමයි නාස්ති කරන්න ඔක්කොම මුන්ද ලෑන්ඩ් 22 එක නම කතාව අර ෂේට් එක එන්නේ ආගෙන යන්නද ඔක්කොම මගේ බන්දිරි වචන්නේ සෝෂලි එනිග්මැටික් ස්කොට් ඒක තමයි හරියටම ෂුවර් නෑ සෝෂල් එනිග්මැටික් කියන එක තියෙනවා ස්කොට් කියන එක තමයි ෂුවර් නෑ ඒක එක්ක ස්කොට් නැත්නම් වෙන මොකක් හරි එතනට ඇටි සෙස් ටීම් කියලා ඉතින් මොකද වෙබ්සයිට් එකද තියෙන්නේ ඔතමෙන් නැගත system.xyz අය සෙට් එක ඒක අපේ ට්‍රෙන්ඩ් එක කරන්න ඔව් අපි ඒක ඔක්කොම කරලා නේ හරි ඉස්සරහට බලා ගන්න පුළුවන් නේද ඒකද ඔව් මුළු ටීම් එකම සෙස් ඉස්සලා බලන්න පුළුවන් කිව්වේ අපේ ලයින් එක තමයි ලොකු වැඩ. ඔව් ඒක ගොඩක් ඔය ඉස්සලා මෙතන තමයි අපි කියන්න තමයි අපේ වීඩියෝ එකක් කියන්නේ. අපේ වීඩියෝ එක අපි තාම කියලා. ඉන්ට්‍රස්ට් ලෙවල් එක කියලා. ආ ලයින් දෙන්නේ නැහැ. නංග මේ අපි අර සිස්ටම් ගැන කිව්වේ මේ මේකේ තමයි කියන්නේ මේ අපිවත් අපේ YouTube වල තාම කිව්වේ නැහැ. මේ ඒක ඉතින් අපි ඉස්සරහට ගල්ලා පොඩි ලොකු බෑන් එකක් අපි සෙට් අප් එක පොඩ්ඩක් මෙයන් කරන් බල බෑන්ඩ් එකක් ඔය බ්‍රෑන්ඩ් එක විදියට කරා යන්න ඉතින් නේ කරා යන්න. හරි අය ඉතින් ඔන්න අන්තිම ප්‍රශ්නයට ආවා. ඉතින් දැන් මොකක්ද යන මේ වගේ වීඩියෝස් කරන දැන් මම කරන YouTube කලබ් එක. හරි ඕගොල්ලෝන්ගෙන් අහන්න වෙච්ච ගොඩක් මට ආපු chance එකක්. මේ දැන් ඕගොල්ලෝ එකට එකතුලා ගොඩක් වීඩියෝස් කරනවා. ඉතින් මොකද දෙන්නේ මේ වගේ වීඩියෝස් ගැන? මේ වගේ වීඩියෝ ගැන මම හිතන්නේ ඔව් ඉන්ටර්වයු කලබ් වීඩියෝස්, ඒ කියන්නේ YouTubers ලා කලබ් කරලා කරන වීඩියෝස් ගැන. කලබ් කරන එක හොඳයි. ඒකේ අනිත් YouTubers ත් එක්ක කනෙක්ට් වෙන එක නේ වෙන්නේ. ඒක මම හිතන්නේ හොඳයි කියලා. ඉතින් එක එක කැමති නෑ මොකද? එහෙනම් කැමති නැති අයත් ඉන්නවා. ඒ කැමති නැති වෙන්නේ කට්ටිය මම දන්නේ මේ ඒගොල්ලෝ වෙලා නැති හින්දා වෙන්නේ සමහර කෙනෙක්. ඒ වගේ ප්‍රශ්න වෙනව නැතුව නැත්තම් තමන්ගේ නමින් යද්දී subscribers ලා
කම්බිනේෂන් එකක් ඉතින් හැමෝම එකට එකතු වෙන තරක් ඇතුළත වෙන එක දැන් මම කැමති මගේ දැන් ලයන්ට 50000ක් මේ 100ක් වෙනුනොත් මට ගානක් නේ සතුටක් නේ අපි සෙට් එකට ඒ සමහරුන්ට ඒක එහෙම නෙමෙයි මට වඩා අරයට වැඩිනොත් ඒක එහෙම දරා ගන්න බැහැ එතන අර එතකොට පොඩි මේ එන පොඩි නේ ඒක දිගට කරන් යන්න බෑ ඒ වගේ කට්ටිය ඒක ටිකට් එකට මම අරු මලට වැඩි ඒ අපි එහෙම ඒකයි සමාව වෙන්නේ නැත්තේ දෙවියන්ගේ ප්‍රශ්නයක් නෑ නේ YouTube එක කොමාරේ ආව නම් අපිට පොඩ්ඩක් අපි දැන් අත්තම තමයි ලංකාවට බං ඉන්කම් වල ලොකට එන්නේ නැහැ YouTube එකේ ඔව් ඒක නේ මගේ එන අඩුයි අමාරුද අපේ සාමාන්‍ය කර ඩොලරයක් කරේනවනේ එක්කෝ ඉතාලියෙන් හරි කොහෙන් හරි වැඩි වෙන කොහෙ හරි බලපුවා අපිට බලදාගෙන ඇනලිස්ට්ලා එනකොට තමයි අර මේක වැඩි වෙන වැඩි වෙන අරුණුත් පාර YouTube එක බලන්නේ අම්මා පොඩ්ඩක් මේ තියෙනවා මේකක් කියලා නේ ඉතින් මේ වගේ වීඩියෝස් ගැන මොකද කියන්නේ මම හිතන්නේ ඉතින් හොඳයි මොකෝ අපි ගැන අපි අර වීඩියෝස් වල කියන එමත් දිරා ගන්න බෑ අපි ඒව කියනත් ඇයි මේ වගේ විතරයි මේ පොඩක් අර සිරා කතා කරන්නේ එතකොට ඉතින් අපි ගැන දන්නේ නැද්ද වන්නේ සමරදයක් අනිත් දේ ගැන අපි කියනවා ඔව් වෙන වෙන තැන්වල කියන්නේ ඔව් ගොඩක් ඔව් අපි හැමදාම කියවන්නේ නැද්ද වන්නේ මේ වගේ දන්නවා අපි පොඩක් කියනවා පොඩක් අපි මේ අර ජෝගි බැතරම යන්නේ පොඩක් අර අඩුවෙන් ජෝගි අඩුයි එතකොට පොඩක් ඇත්ත මම සෑහෙන්න කටවාගෙන ඉන්නවා මම යන ගොඩක් සෑහෙන්න කටවාගෙන ඔයගොල්ලෝ මම කටවාගෙන දැකලා දිනවා දන්නේ නැහැ මම කියනවා වැඩිනේ මේ වගේ තමයි මම කියවන්නේ අර ඒක හොදයි කියන්නේ අපි ගැන දන්නේ නැද්ද පොඩක් අපි වෙන ගන්න මම කියනද මේ වගේ වැඩකින් හොඳයි කියලා දැන් සාමාන්‍යයෙන් අපේ සෙට් එකෙන් වැඩියම කෑ ගහන්නේ කොතනයි මේකෙදි මේ මොකද හිතන්නේ බෙනිෆිට් එක ගන්න විතරයි බලන්නේ කොලැබ් කරලා අරුගෙන් ඌගේ සබ්ස්ක්‍රයිබර්ස් ගන්න විතරයි බලගෙන ඉන්නේ. ඒතකොට අර එහෙම කරලා කරන කට්ටිය මම හිතන්නේ සමහර කට්ටිය අකමැති වෙනවා. අර කොලැබ් කරන ඒක අර මේ ෆ්‍රෙන්ඩ්ලි ෆිට් එක සෙට් කරලා කොලැබ් එකක් කරනවා නෙමෙයි. වාගේ මොන හරි තියනවා නම් උස ගන්න රේටින් ගන්න. ඒ කියන්නේ මේ වගේ වීඩියෝස් කොහමද ඉස්සරහට කරනවා ඕගොල්ලෝ ඕන සබ් ඇද්දනවා දැන්. දැක්කන ගොඩක් ෆිට් එක කතා කරලා හොඳටම ෆිට් එකේ ඉන්න කට්ටියක් ඒ කියන්නේ ඕගොල්ලෝ ඕන සබ් ඇද්දනවා හරියට වීඩියෝ එක කරනවා නම් කන්ටෙන්ට් හරි කන්ටෙන්ට් එක හොදනම් අනිවාර්යෙන් සබ් ඇද්දනවා. ඉතින් අයි වීඩියෝ ගන්න මොනවා හරි කියන්න තියනවාද? ගේමින් ගැන හරි ඕගොල්ලෝගේ channel එක ගැන හරි නැත්නම් YouTube channel එක හරි කියන්න තියෙන ඉතින් මෙහෙමයි අපිට ඕනේ කොහොමද ලංකාවේ ගේමින් කියන එක ගොඩක් ටෙක් නේ තියෙන්නේ ටෙක් වැඩි උඩින් කියන්න අපිට ඕනේ ගේමින් කියන පැත්ත ඉතින් අපි ට්‍රයි කරනවානේ. ඔව් ඒ වගේම අලුත් දේවල් කරලා. ඔව් ගේම් දැන් ගොඩක් ප්‍රශ්න තියෙන අපේ ලංකාවේ කට්ටියට ගේම් ගන්න මැෂින් එකක් වුණත් ගන්න පාට්ටේම ලංකාවේ ඔල්ජිනල් මේ මේ රිපෝට් මීඩියක නැහැනේ ලංකාවේ. ඒ වගේ දෙයක් કરી ලංකාවට ගෙනල්ලා එතකොට අපේ කට්ටියට ගොඩක් අඩුවෙන් මේ VGA කාඩ්ද ඕල්ද කම්පියුටර් පාර්ට්ස් අඩුවෙන් ගන්න තරමට මොකක් හරි මේ සාන මොකක් හරි තිබ්බොත් හොඳයි. ඒ වගේ තැනකට මේ ඔබම හරි අපේ කට්ටිය එකතු වෙලා මොකක් හරි කරලා මෙතන හැමෝටම එකතු වෙලා ගේම් ගන්න පුළුවන්. කොම් ගේම් ගන්න තරම් නෙවෙයි ගොඩක් දේවල් ඉතින් කරන්නයි ඉතින් කරන්න ගොඩක් දේවල් කරන්න. නෑ අපි ගිහිල්ලත් ආවේ නේ VR පැත්තේ දැන් හදන හොඳ පට්ට දේවල් ටික හදනවා. ඉතින් ඒ හැදේගෙන යන්නේ දිගටම ඉතින් ඒක උඩ දියන් තමයි අපි try කරන්නේ ගේමින් පැත්ත. නැත්නම් ලෝකේ number 1 වෙලා ගේමින් type එකේ වෙලා අපේ රටේ පොඩක් අපේ රටේ නෑ නේද? දැන් ඕක කරගන්න. ඔච්චර ටික. නෑ ඒ කියන්නේ game play කරන කට්ටිය ඉන්නවා ගේමින් බලන කට්ටියත් ඉන්නවා. ඔව් මාර ගොඩක් ඉන්නවා නේද? ඒ දේ ගන්න tournament වල ගියා මාර බලනවා කියන්නේ ඇයි ඒක හොඳටම එන්නේ. ඔව් ඔව්. නැත්නම් ඉගෙන එච්චරද කට්ටිය කියන්නේ. බයෙන්නට මා ඒක නේද කියන්නේ. ලයින් තමයි ආගේ function එක 18 දෙනා තියෙන්නේ. ලයින් එක තමයි. ඉතින් අපේ ලයන් ගෝල්ලටයි මේ අපේ මයිනෝ ප්‍රෝටයි දැන් ලක්ෂ්‍ය වෙන්න ළඟයි. අනිත් චැනලුත් දැන් ග්‍රෝ වෙනවා. ඔව් අපි එකට සමහර විට මේක අප්ලෝඩ් කරද්දි ලක්ෂ්‍ය වෙලා ඇති. ඔව් ඒ කියන්නේ මෙච්චර කල් යන නේද? ඒක තමයි මාසික තුන දාන අනිවාර්යෙන් වෙලා තියෙන්න කියලා අපි වාර්තා කරමු. හරි එහෙනම් ඉතින් මේ channel subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්
මේ පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නා ලින්ක්ස් ගිහලා subscribe කරන්න අපේ SS sub channel එකත් අනිවාර්යෙන් subscribe කරන්න එහෙනම් ඉස්සරහට තවත් YouTube කෙනෙක් එක්ක මේ වගේම interview එකක් අරන් එන අපි SS sub